තෙරුවන් සරණයි සුබෝදෑසනක් කාලය හරි අපූර්ව දේවල් සිද්ධ කරනවා අපේ හිත අපේක්ෂා කරන හොඳ දේවල් වගේම නරක දේවල් අප ඉදිරියට පමුණුවන්නේ කාලය විසින්මයි ඔබ කාලයක් ගෙවා දෙමුවා ඒ මේ මොහොත උදාවන තුරු ඉතින් ඒ මොහොත උදා වූ තැන අප මන්ද තවදුරටත් බලා සිටින්නේ සූදානම් වෙමු උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්නට මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මලුව වෙනුවෙන්ම ලබා දුන් සුවිශේෂ වූ දහම් සාකච්ඡාවක් අදත් ඔබ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය පන්සිල් මලුව මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥානකරු ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මලුව වෙනුවෙන්ම ලබා දුන් සුවිශේෂ දහම් සාකච්ඡාවක් ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේව නමස්කාර පූරකව ඉතාමත් ගෞරවයෙන් සිරස FM පන්සිල් මලුවේදී මා පිළිගන්නවා ඒ වගේම අප සියලුම දෙනාම අද දවසේදී ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ ඊටාම උතුම් දහම් කාරණයක්. ඒ භාවනාව ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස යන ගමනේදී භාවනාව අතිශයින්ම වැදගත්. ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනා කරන්නට යොමු වන කෙනෙකුට මුණ ගැහෙන ප්‍රධානතම බාධකය කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා භාවනා කරන්න යන කෙනා මුලින්ම තේරුම් ගන්න ඕනේ තමා මේ භාවනා කරගෙන යද්දී තමාගේ ප්‍රධානම සතුරා බවට පලිබෝධය බවට පත්වෙන පංච නීවරණ කියන කාරණේ. මෙන්න මේ පංච නීවරණ ධර්මමයි නෝනා භාවනාවේදී අපි බලවත් අනතුරු කරා නැත්නම් භාවනාවේ දුර්වලභාවයට අපිව අරන් යන්නේ. ඒ නිසා නිරේතුරුවම සමාජයේ භාවනා කරන පින්වතුන්ලා දක්ෂ වෙන්න භාවනා කිරීමට පෙර අතුව මේ පංච නීවරණ කියන කාරණේ ජීවිතය තුළින් මතු කරගෙන පංච නීවරණ භාවනාවක් හිටින ජීවිතයට එකතු කරගන්න. මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි පටිච්ච සමුප්පන්නව ආපු වෙලා වෙනෝනා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපිට අහිමි කළේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන්මයි. එනිසා භාවනා කරන යන කෙනා නිරේතුරුවම හුඟක් වෙලාවට අපි දකිනවා මේ පංච නීවරණයන් කෙරේ අවබෝධයෙන් නෙමේ භාවනාවට යන්නේ. දැන් සමහර පින්වතුන්ලා ඉන්නවා අපේ සමාජයේ භාවනාව කියන වචනෙට හරි බයයි නෝනා. ඒ බය මං හිතන්නේ සමාජයේ විසින්ම ඇති කළා වූ බයයි. භාවනා කරනවා නම් පැයක් කෙරමිනියා ගොතා ගන්න ඕනේ, පැය දෙකක් කෙරමිනියා ගොතා ගන්න ඕනේ, සුමානයක් එක තැනක ඉන්න ඕනේ. මේ වගේ එක එක දේවල් තුලින් භාවනාවට සමහරු බයයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල කියන භාවනාව කියන්නේ නෝනා මේ ලෝකේ සුන්දර මාර්ගයක්. මේ ලෝකේ යනකොට සැනසෙල්ලක් යමෙකුට මේ නිවීමක් යමෙකුට සරල භාවයක් ඇති කරන්න දෙයක් තියෙනවා නන්න ඕනා. ඒ ඇති කරන එකම දේ තමයි භාවනාව කියන කාරණේ. ඒ නිසා භාවනාව කියන වචනය ඇහෙද්දී භාවනා කරද්දී නිරේතුරුවම අපි මේ භාවනාව කියන වචනේ තියෙන සුන්දර භාවය මුලින්ම දකින්න ඕන. භාවනාව කියලා වචනේ ඇහෙද්දීම භාවනා කරනවා කියන වචනේ දැනෙද්දීම නෝනා අපි තුල සැකය විචිකිච්ඡාව නිරේතුරුව ඇති වෙනවා නම් බිය ඇති වෙනවා නම් ඒ කියන්නේ නිරතුරුවම අපි ඒ නිසා පංච නීවරණ ඇති කරගත්ත වෙනවා. ඒ නිසා මුලින්ම මේ භාවනාව කියන වචනය කෙරේ තියෙනා වූ බිය ජීවිතෙන් අයින් කරගන්න. භාවනාව මේ ලෝකේ සුන්දරම අර්ථයක්, මේ ලෝකේ ලස්සනම අර්ථයක්, මේ ලෝකේ ප්‍රසන්නම අර්ථයක්, සරලම අර්ථයක් කියන කාරණේ අපි දකින්න ඕන. ඒක දැක්කොත් තමයි අපි පංච නීවරණ යට කරගෙන භාවනාවට මතුවෙන්නේ. එහෙම නොවෙන තැන භාවනාව හිතන මොහොතේම අපි ගැටෙන හිතක්, ගෘප්ත විහිතක්, විචිකිච්ඡා සහගත හිතක් ඇති කරගන්නවා නම් අපි නිරේතුරුව භාවනාවට යන්නේ භාවනාවේ හතුරත් එක්ක. භාවනාවේ හතුරත් සමග තමයි අපි භාවනාව තුළ ඉන්නේ. මොකද මන් දැකලා තියෙනවා සමහර පින්වතුන්ලා අසුබ භාවනා වඩනකොට, මෙහෙම නැත්නම් පිළිකුල් භාවනා වඩනකොට, මරණානුස්සතිය වඩනකොට ඒගොල්ලෝ මේ ඉරියව් තුලින්ම නෝනා කලකිරීම මතු කරලා ගන්න. සමහර පින්වතුන්ලා අසුබ භාවනා මරණානුස්සතිය වඩන්නේ අර වඩන වෙලාවේ අර රූපේ තියෙන පිළිකුල් භාවයට අදාළව ඒගොල්ලන්ගේ රූපේ තිරියව වෙනස් වෙනවා. අසුබ භාවයේ වඩද්දි කලකිරීම මූණේ පුරවාගෙන තමයි අසුබ භාවන වඩන්නේ. මරණානුස්සතිය වඩද්දි කලකිරීම මූණේ පුරවාගෙන තමයි මරණානුස්සතිය වඩන්නේ. ඇයි අර අර තියෙනා වර යථා ස්වභාවය දැකලා එයා කලකිරීම ජීවිතේට ගන්නවා. එතනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? ගැටිලා තින්නේ. නමුත් එයා එක ගැටීමක් කියලා දන්නේ නැහැ. එයා හිතන්නේ මේ භාවනා වැඩෙනවා කියලා. ගැටෙනවා කියන්නේ නෝන පංච නීවරණයක්.
තේන පංච නීවරණයක් වැඩෙන තැන සප්තබොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ භාවනාව තුලින් සප්තබොජ්ජංගයම තු කරලා ගන්න ඕනේ එහෙනම් අපි පිළිකුල වඩනවා කියලා මරණානුස්සතිය වඩනවා කියලා එහෙම නැත්නම් අසුභය වඩනවා කියලා නෝනා ඒ අසුභය පිළිකුල දකිද්දී අපි අපේ ජීවිතය තුලින් මේ ඉරියව් වලින් මේ පිළිකුල් භාවයේ දරලා කලකිරීම තුල අපි ඇති කර ගන්නවා නම් ඒ මොහොතේ ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයක් තුල නම් නෙමෙයි තේනද භාවනාවේ ප්‍රධාන හතුරා වෙන පංච නීවරණයන් තුලමයි තේනද එනිසා භාවනාවට යන පින්වතා නිරයතුරුවම ප්‍රභාවනා කරන මොහොතට වාඩි වෙන මොහොතේ ප්‍රබෝධයෙන් භාවනාවට වාඩි වෙන්න ඕනේ. එරමිනියා ගොතාගෙන වාඩි වුණත්, පුටුවක් උඩ වාඩි වුණත්, ඇඳේ හාන්සි වුණත් ප්‍රබෝධයෙන් භාවනාවට යන්න ඕනේ. ප්‍රබෝධයෙන් භාවනාවට යන්න ඕනේ. ඒ ප්‍රබෝධයෙන් භාවනාවට යන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ පංච නීවරණ කියන කාරණා නැවත නැවත ජීවිතේ හිතන්න. ඒතර පංච නීවරණ කියන කාරණේ මුල්ම කාරණේ තමයි කාම ඡන්ද. ඒතර කාම ඡන්දයන් කියලා කියන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමට ඇතිවෙනා වූ ආස්වාදය, ආශාව. එනිසා නිරේතුරුම අපි මොකද්ද මේ කරමින් ඉන්නේ? ඇසෙන් රූපයක් දැකලා, දැක්කා වූ රූපය ගැන හිතලා අපි නිරේතුරුව මනස අසංවර කරගන්න. කනෙන් ශබ්දයක් අහලා ඇසුනා වූ ශබ්දය ගැන හිතලා අන්න අපි නිරේතුරුව මනස අසංවර කරගන්න. තේන්න. ඒ නිසා නිරේතුරුව කාමච්ඡන්දයන් කියන්නේ මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීමට ඇතිවෙනා වූ කැමැත්ත. එතනදී අපි භාවනාවට වාඩි වෙන්නේ සමහර විට කාමච්ඡන්දයක් තුල. මම මෙච්චර වෙලාවක් භාවනා කරනවා. මම මේ ආස්වාදයේ භාවනාව තුලින් ලබනවා. නමුත් මේ සෑම දෙයක්ම කාමච්ඡන්ද ගණයටයි වැටෙන්නේ. තේන්නාද? ඒ නිසා නිරේතුරුවම ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවන දිශාවට සිතුළු ඇති කරගෙන භාවනාවට වාඩි වෙන්න එපා. හොඳයි. එය හොඳින් සිත්හි දරාගෙන ඔබ සූදානම් වන්න ඊළඟ පියවර කුමක්ද කියා ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගන්න. ඔබ වහන්සේ අවසාන වශයෙන් අපට සිහිපත් කරන ලද කාරණය අනුව ස්වාමින් වහන්ස අරමුණු හිස් අරමුණු නැති හිතකින් යුතුවද භාවනාවට හිඳගත යුත්තේ? නෑ 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 අරමුණු නැතුව භාවනා කරනවා කියන කාරණේ නෙමෙයි කියන්නේ. තේනද? තමන් තුල චිත්තයක් ඇති කරගන්න මම හැකිතා කාලයක් භාවනා කරනවා කියලා ඉලක්කයක් ඇති කරගෙන මම පැයක් භාවනාව කරනවා කියන කාරණේ තුල අපි තෘෂ්ණාවක් පසුපසයි හබා යන්නේ. තේන? ඉලක්කයක් පසුපස තෘෂ්ණාවක් පසුපස. නමුත් ඒ ඉලක්කේ නිත්‍ය වූ ස්ථිර වූ දෙයක් නෙමෙයි. තේන්න? ඒ නිසා මෙතන පැයද දෙකද තුනද කියන කාරණේ නෙමෙයි අදාළ වෙන්නේ. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මාර්ගය තුල පුළුවන් තාක්කල් ශක්තිමත් වෙන්නවා කියන තැනට අරන් යන්න. අර වගේ එහෙ සමහර කෙනෙක් ඉන්නවා එහෙම අරන් යන්න හැදුවාට එයාට භාවනා කිරීමේ වීරය සකස් වෙන්නේ නැහැ. එයා කියනවා නෑ ස්වාමීන් වහන්සේ මට අනිවාර්යයෙන්ම පැයක් ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙනයි මට යන්න ඕනේ කියලා. එහෙම යන්න. නමුත් ඒ පැයක් ඉන්නවායි කියන කරන අදිෂ්ඨානය අනිත්‍ය වූ හිතක් කියලා දකින්න. ස්වාමීන් වහන්සේ දැන් යම් කාලයක් තමා භාවනා යෝගීව සිටිනවා යැයි අදිෂ්ඨාන කරමින් භාවනාවට යොමු වීමම ගැටීමක් නේද? ඒ පුද්ගලයා ගැටීමක් නේද ස්වාමීන් වහන්සේ ඇති කරගන්නේ? එහි ගැටෙන කෙනා මොකද කරන්නේ? දත් මිටි කාගෙන හිතෙන් අල්ලන් ඉන්නවා. දත් මිටි කාගෙන අල්ලන් ඉන්නවා. පැය ඉවර නෑ, පැය ඉවර නෑ. අර ඔල්ලෝසු එලාම් එක වදිනකන් දත් මිටි කාගෙන ඉන්නවා. නමුත් එයා දන්නේ නෑ මේ දත් මිටි කමින් ඉන්නවා කියන්නේ පංච නීවරණ වැඩෙනවායි කියන කාරණේ. ඒ කියන්නේ භාවනාවේ හතුරා සමගයි භාවනාව තුල ඉන්නේ. ඒ නිසා නිරේතුරුව භාවනාව උදෙසාවත් කාමච්ඡන්දයක් සකස් කරගන්න එපා. තේන්නාද? නිරේතුරුව මෙහෙම සකස් වෙනවා නම් ඒ හිත අනිත්‍යයි කියලා දකිමින් තමයි භාවනාව තුල ඉන්න ඕනේ. දෙවෙනි කාරණේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ නෝනා මේ ලෝක ධාතුවේ මිනිස්යාට ධර්මයේ අර්ථයන් අහිමි කරලා තියෙන දෙවෙනි කාරණේ ව්‍යාපාදේ. පළවෙනි කාරණේ අවිද්‍යාව මූලික කාරණේ. බුදුරජාන් වහන්සේ දෙවෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ මේ ව්‍යාපාදේ කියන කාරණේ. ඒ කියන්නේ ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, නපුරුකම නෝනා මේ වර්තමාන සමාජයේ ධර්මයේ අහිමි කිරීමට හේතු වෙන ප්‍රධානම තීරණාත්මක සාධක වෙලා තියෙන මේකයි. ඒතර මේ ද්වේෂය ගැන කතා කරද්දී, ව්‍යාපාදේ ගැන කතා කරද්දී, කේන්තිය ගැන කතා කරද්දී පලිගැනීම ගැන කතා කරද්දී එහෙම නැත්නම් නපුරුකම ගැන කතා කරද්දී නෝනා මට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මගේ ගිහි ජීවිතයේ ඇති පදමට ඕවා තිබ්බා. නමුත් මං ද්වේෂය හැටියට අඳුනගත්තා. දේශය හැටියට අඳුනගත්තේ දේශ කරලාමයි. තේරෙනවද? දේශ කරලාමයි. ව්‍යාපාදේ හැටියට අඳුනගත්තා. ව්‍යාපාදේ හඳුනගත්තේ ව්‍යාපාදයේ තුල ඉඳිමින්මයි. ඒ නිසා අපි හඳුනගත්ත නිසා නෝනා අපි අඩියක් හරි ඉස්සරහට ආවා. එනිසා ගිහි පින්වතුන්ලා වශයෙන් තමා තුල මේ නිවන අවරණ මේ ප්‍රධානම බාධකය වෙන මෙන්න මේ ව්‍යාපාදයේ කියන කාරණේ හඳුන ගන්න ඕනේ. මොකද අපි සමාජයත් එක්ක ජීවත් වෙනකොට නෝන අපි දැකලා තියෙනවා භික්ෂුන් වන අපිත් එක්කත් කේන්ති ගන්නවා. ගැටෙනවා, කේන්ති ගන්නවා, ව්‍යාපාදක තරහ වෙනවා. මොනවා හරි පලිගැනීම් සිද්ධ කරනවා. ඒ වගේම නපුරු සිතින් කටයුතු කරන අවස්ථා මට මුණ ගැහිලා තියෙනවා. එහෙනම්
එතකොට මම මේ හැම කෙනෙකුටම අත් දෙක එකතු කරලා වන්දනා කරලා මේ කියන්නේ තියනා වූ අසතුටකින් නෙමෙයි මේක ප්‍රකාශ කරන්නේ. තේන නිවැරදි වෙන්න. මොකද මේ සානෝනා ద్వේෂය කියන කාරණේ ව්‍යාපාදයේ කියන කාරණය මේ නිවන් මාර්ගයෙන් ධර්ම මාර්ගයෙන් අපි වයින් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවක අර කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ දෙවි කෙනෙක් ඇවිල්ලා මගෙන් මේ විදිය ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ඒ ප්‍රශ්නේ? ගෞරවනීය ස්වාමින්වහන්සේ තුඹසක් තියෙනවා. මේ තුඹස රැට දුන් දානවා. උදේට ගිනි ගන්නවා කියනවා. දිලිසෙනවා කියනවා. රැට දුන් දානවා උදේට දිලිසෙනවා කියනවා. යම් මෙතන ඉන්නවා මේ තුඹස ළඟ බමුණේ. ඒ වගේම සුමේද කියලා තරුණිකුත් ඉන්නවා. මේ බමුණා සුමේද කියන තරුණයාට කියනවා තරුණය ඔබ උදැල්ලක් අරගෙන මේ තුඹස හරන්න කියලා. මේ තරුණයා මේ තුඹස හරනවා. හරනකොට මුලින්ම මේ තරුණයාට හිඳි අගුලක් අහුවෙනවා. එතකොට බමුණාට කියනවා බමුණ මට හිඳි අගුලක් අහුණා මේක හරද්දි බමුණා කියන ඕක දැන් පැත්තකින් තියලා නැවත හරන්න කියලා. නැවත නැවත හරනකොට මේ තරුණයාට අහුවෙනවා ගෙම්බෙක් මේ සුඹසේ ඉඳලා. එතකොට මේ බමුණා කියනවා මේ ගෙම්බවත් අයින් කරන්න නැවත හරන්න කියලා. ඊළඟට හරනකොට හරනකොට මෙයාට අම්බු වෙනවා මේ දෙමන් හන්දියක්. දෙමන් හන්දිය දෙපැත්තට බෙදලා තියෙන හන්දියක ස්වභාවය දෙයක්. එතකොට එන මේ දෙමන් හන්දිය තයින් කරන්න කියලා. ඊළඟ නැවත හරන්න කියනවා ඒ හරනකොට අන්න මේ සුමේද කියන තරුණයාට හම්බු වෙනවා පෙරහන් කඩක්. ඒ පෙරහන් කඩත් අයින් කරන්න කියලා බමුණ කියනවා. නැවත හරන්න කියනවා. නැවත මේ සුමේද තරුණයා මේ තුඹස හරනකොට එයාට හම්බු වෙනවා ඉදිබුවේ. ඉදිබුවත් අයින් කරන්න කියලා කියනවා. නැවත හරන්න කියනවා. නැවත හරනකොට මෙන්න මේ සුමේද කියන තරුණයාට මේ තුඹස තුලින් හම්බු වෙනවා මස් කැත්තක්. මස් කැත්තත් අයින් කරන්න කියනවා. නැවත හරන්න කියනවා. හරනකොට අන්න එයාට හම්බු වෙනවා නෝනා මස් වැදැල්ලා. මස් වැදැල්ලත් අයින් කරන්න කියලා කියනවා. නැවත හරන්න කියනවා. ඒ වෙලාවේ නැවත හරනකොට මොකක්ද එයාට හම්බු වෙන්නේ? විශාල නාගේ මතු වෙනවා. ඒ නාගයාට සාදු සාදු කියලා වන්දනා කරන්න කියලා අර බමුණා සුමේද කියන තරුණයාට කියනවා. දැන් මේ දෙවියා ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවට මේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ගැන කිසිම දෙයක් කියන්න දන්නේ නැහැ. මේ රහතන් වහන්සේ නම. නමුත් රහතන් වහන්සේ නමක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ නැහැ. නමුත් දෙවියා තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. දෙයියනේ රහතන් වහන්සේ කෙනෙකුට උත්තර දෙන්න පරිබරි ප්‍රශ්නයක් කොහොමද දෙවියා ඇහුවේ කියලා. ඒක හරිනේ. නමුත් ඒක දෙවියාට මේ වගේ දැනීමක් එන්නේ නෝනා දෙවියා පෙර සම්මා සම්බුද්ධ ශාසනයක දෙවියෙක් වෙලා ඉඳලා පෙර බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මයේ දේශනා කළ අහලා තියෙනවා. ඒ పూర్වයේ නිවාසානුසුති ඥාණයෙන් තමයි දෙවියා මේ මතකයේ මතු කරගෙන ඇවිල්ලා මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගේ අහන්නේ. නැත්තම් දෙවියෙක් අහන ප්‍රශ්නයකට රහතන් වහන්සේ කෙනෙකුට උත්තර දෙන්න බැරි වෙන්නේ බෑ. පස්සේ මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පසුවදා උදේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මතුන් මේ තුඹස කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ රූපයමයි මේ මනුස්ස රූපයමයි. මේක රැට දුන් දානවා කියලා කියන්නේ අපි රාත්‍රියට නිින්දට ගිය වෙලාව ඉඳන් හිතනවා මොනවද හිතන්නේ හෙට මොකද කරන්න කියලා හිතනවා සැලසුම් කරනවා. ඒකයි මේ තුඹස දුන් දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර තුඹස දිලිසෙනවා ගිනි ගන්නවා කියන්නේ මොකද්ද? අද රාත්‍රියේ හිතපු දේවල් සැලසුම් කරපු දේවල් හෙට උදේ දක්වා ඉඳන් අපි ක්‍රියාත්මක භාවයට පත් කරනවා. අනේ තුඹස ගිනි ගන්නවා දිලිසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතන මේ බමුණා කියන්නේ කවුද ලෞතර බුදුරජාන් වහන්සේට? සුමේද කියලා කියන්නේ කවුද මේ ශාසනය හික්මෙන්නා වූ භික්ෂුවට? එතන මේ බුදුරජාණන් වහන්සේ සුමේද කියලා මේ ශාසනය හික්මෙන භික්ෂුවට කියනවා සුමේද මේ උදැල්ලෙන් මේ ප්‍රඥාවෙන් මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් මේ තුඹස හරන්න කියලා. මේ ආරෂ්ඨාංගික මාර්ගය නැමැති උදැල්ලෙන් මේ තුඹස හරන්න කියනවා. මේ තුඹස හරද්දී සුමේද තරුණයාට මොකද ඉස්සෙල්ලාම හම්බුනේ? ඉන්දි අගුලක්. ඉන්දි අගුලක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තෙන්දී අවිද්‍යාව කියන කාරණේට. ඒතර මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා මුලින්ම උගුල්ලලා දාන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව කියන කාරණේ, චතුරාර්ය සත්‍ය නොදැනීම කියන කාරණේ උගුල්ලලා දාලා ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්නවා දන්නවා කියන තැනට එතන තමයි ඒක. ඒතර දෙවනුව දැන් මේක මේ ඉන්දි අගුල අයින් කරලා දැම්මට පස්සේ මේක නැවත නැවත සුමේද තරුණයා හාරද්දියාට මොකද අහුවෙන්නේ? ගෙම්බේ. එතන බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෙම්බා කියන්නේ කවුද? ව්‍යාපාදේමයි, ක්‍රෝධේමයි, ද්වේෂේමයි. තේන්න. එහෙනම් බලන්න අවිද්‍යාව හඳුනාගත්ත තැන ඊළඟට අපිට හඳුනා ගන්න තියෙන ද්වේෂේමයි නෝනා. ඒ කියන්නේ මේ ද්වේෂය ව්‍යාපාදය කියන කාරණය මේ ධර්ම මාර්ගයට ඒ තරම සතුරෙක් බවට පත් වෙලා තියෙනවා. එතන තුන්වෙනුව මොකද්ද කරන්නේ? අර සුමේද තරුණයා හාරනකොට හාරනකොට දෙමන් හන්දියක් හම්බ වෙනවා. දෙමන් හන්දිය විචිකිච්ඡාව කියලා කියනවා. ඊළඟට පෙරහන් කඩක් හම්බ වෙනවා. පෙරහන් කියන්නේ කඩ කියන්නේ පංච නීවරණ කියලා කියනවා. ඊළඟට ඉදිබුවෙක් හම්බ වෙනවා. ඉදිබුවා කියලා කියන්නේ අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධයට කියලා කියනවා. ඊළඟට එයාට මස් කැත්තක් හම්බ වෙනවා. මස් කැත්ත කියන්නේ බාහිර පංච උපාදානස්කන්ධයට කියලා කියනවා. ඊළඟට එයාට මස් වැදල්ලක් හම්බ වෙනවා. මේ මස් වැදල්ල කියන්නේ මොකද්ද? තෘෂ්ණාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඊළඟට නාගේ කම්බු වෙනවා ඒ නාගයා කියන්නේ කවුද තෘෂ්ණාව ප්‍රහීන කරපු තැනදී අවබෝධ කරගන්නා උතුම් චතුරාර්ය රහතන් වහන්සේ කියන තැන එහෙනම් බලන්න අපි මේ ධර්ම මාර්ගයේ අවසාන වෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන ගමනේදී යම් කෙනෙක් අවිද්‍යාව කියන කාරණය හඳුනගෙන ආරෂ්ඨාංගික මාර්ගයට බැස්සනම් ඒ කියන්නේ දෙවෙනුව යාට හමු වෙන ලොකුම බාධකේ මොකද්ද ව්‍යාපාදය එහෙනම් බලන්න මේ ව්‍යාපාදය කියන කාරණය කේන්තිය ද්වේෂය පරිගැනීම නැත්තම් නපුරුකම කියන දේවල් නොනා බලවත් බලවත් ආකාරයට ධර්ම මාර්ගෙන් අපි ඇතර දානවා ඒ නිසා නිරේතුරුවම භාවනාව කරන කෙනා මේ ව්‍යාපාදය කියන කාරණය කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරගන්න ඕනේ ඒතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්‍ය කියන්නේ නිදිමත අලස ගතිය එතර මේ නිදිමත අලස ගතිය බත්මතේ නිතරම සකස් වෙන්නේ නොනා ප්‍රත්‍වේක්ෂාවෙන් තොරභාවය නිසාමයි. ජීපින් අතුල්ලා ගැන කතා කරද්දී නිරේතුරුව සමාජයේ ප්‍රත්‍වේක්ෂාවෙන් තොරව මේ ආහාර එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් බෙහෙත් එහෙම නැත්නම් නිවාස ප්‍රත්‍වේක්ෂාවෙන් තොරව පරිහරණය නිසා නොනා බලවත් ආකාරයෙන් තීන මිද්‍ය සකස් කරගෙන තියෙනවා. හොඳයි. අපි ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු මේ විරාමෙන් අනතුරුව ප්‍රත්‍වේක්ෂාව කියලා කියන්නේ කුමක්ද කියලා. ස්වාමීන් වහන්ස ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ කුමක්ද? ප්‍රත්‍යක්ෂාව කියන්නේ නෝනා අපිට අවශ්‍ය ප්‍රමාණය අපි ගන්නවා. අවශ්‍ය ප්‍රමාණය. අසීමාන්තිතුව නෙමෙයි. ලෝකයා කියන විදියට නැත්නම් වෙළඳ ප්‍රජාව කියන විදියට නැත්නම් මාධ්‍ය විසින් හොවා දක්වන විදියට නෙමෙයි. අපිට කුමක්ද අවශ්‍ය? අපේ පරිභෝජනයට කුමක්ද අවශ්‍ය? ඒ සීමාව තුල අපි ඉන්නවා. ධර්මයේ වැඩෙන මධ්‍යම ප්‍රතිපදාව තුල ඉන්නවා. අන්තයට යන්නෙත් නැහැ, අඩුයි කියන අන්තයට යන්නෙත් නැහැ, වැඩි කියන අන්තයට යන්නේ නැහැ. අපේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ප්‍රමාණය මධ්‍යම ප්‍රතිපදාව තුල අපි ඒ කටයුත්ත සිද්ධ කරනවා. ඒතොර එහෙම කරපු තැන ප්‍රත්‍වේක්ෂාම ජීවිතයට එකතු වෙන තැන නෝනා නිරේතුරුවම තීන මිද්‍ය අපෙන් බැහැරට යනවා. ඒතොර තීන මිද්ද වලට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියන කාරණය උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ විසිරුණා වූ හිත. ඒතොර මේ විසිරුණා වූ හිතක් අපි හැම වෙලාවෙම ඇති කර ගන්නේ කුමක් නිසාද? ඇසෙන් රූපයක් දැකලා දැක්කා වූ රූපය ගැන හිතලා මනස ඇලීම් ගැටීම් දිසාවට අන්න මේ විසිරුණා වූ සිතක් කියන්නේ ඒකයි. හිත විසිරෙන්නේ කුමක් නිසාද? දැක්කා වූ ඇසුණා වූ දැනුණා වූ දේ ඇලීම් ගැටීම් දිසාවට අරන් ගිය තැන අන්න හිත විසිරෙනවා. සමිංහස දැන් ව්‍යාපාදේ නැතිනම් තරහා ඇතිවීමත් එක්කම හිත විසිරෙන්න පටන් ගන්නවා නේද? ඔව්. ඉතින් හරි පුතේ ව්‍යාපාදේ මුලට දාන්නේ ඒකනේ. ඒතො ව්‍යාපාදේ සකස් වෙන දන්නේ හිත විසිරෙනවායි කියන කාරණේ ආයිම තහන්න දෙයක් නැහැ. තේන අනිවාර්යයෙන්ම හිත විසිරිලා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර වම්මික සූත්‍රයේදී ඔය දැන් කුමාරකාශ්‍යප කියන මහරහතන් වහන්සේට කියන සූත්‍රයේදී ව්‍යාපාදේ දෙවෙනි තැනට දාලා පංච නීවරණ හතරවෙනි තැනට ගන්නවා. පංච නීවරණ ආයිම හතරවෙනි තැනට ගන්නවා. පෙරහන් කඩ කියන තැනටත් පංච නීවරණ ගන්නවා. නමුත් ව්‍යාපාදේ උඩට දානවා. අවිද්‍යාවට පස්සේ ව්‍යාපාදේ දානවා. ඒ කියන්නේ ව්‍යාපාදේ වෙනම අරන් බුදුරජාණන් වහන්සේ එතනදී පෙන්නනවා. මොකද මේ ද්වේෂය, වෛරය, පලිගැනීම මේ මාර්ගය සම්පූර්ණයෙන්ම අවිහිර කළා ගන්න. ඊළඟට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ සැකය. මාර්ගය කෙරෙහි සැකය. ආරෂ්ඨාංගික මාර්ගයේ, ධර්ම මාර්ගයේ, භාවනා මාර්ගයේ තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ සැකය. ඒ වගේම මේ පංච නීවරණ ධර්මයන් කෙරෙහි ඇති කරගන්නා වූ සැකය. සප්තබොජ්ජංග ධර්මයන් කෙරෙහි ඇති කරගන්නා වූ සැකය. ඒ නිසා නිරේතුරුව නොනා මෙන්න මේ පංච නීවරණයන්ට අදාළ ධර්මයන් අපි ජීවිතය තුළ වඩන්න ඕනේ භාවනාවක් හැටියට. ඒ නිසා නිරේතුරුවම ඔබ තුළ පංච නීවරණ වැඩෙනවා නම් ඔබ පංච නීවරණ භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්න. පංච නීවරණ භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න මේ මොහොතේ මේ මාතුල සකස් වෙන්නා වූ පංච නීවරණ සකස් උනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. ඒතර මේ රූපය ඇසුරු කරගෙන සකස් උනා වූ පංච නීවරණ සකස් උනා වූ මේ රූපය නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. මොහොතක් මේ රූපය සතර මහා ධාතුවක් දෙසිස් කුණුපයක් හැටියට දැකලා මේ රූපය අනිත්‍යභාවය දකින මොහොතේ මේ රූපය ඇසුරෙන් සකස් උනා වූ පංච නීවරණ අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ වර්තමාන පංච නීවරණ නිසා වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැක්කා වර්තමාන රූපස්කන්ධය අනිත්‍යභාවය දැක්කා වෙනවා. ඒතර මේ මොහොතේ මේ සකස් වෙන පංච නීවරණ නිසා ඔබ තුල තියෙන්නේ ඇලෙන සිතක්ද ගැටෙන සිතක්ද නැත්නම් උපේක්ෂාසහගත සිතක්ද? ගැටෙන සිතක්. පංච නීවරණ තියෙන උපේක්ෂාවක් වෙන්නේ නැහැ. ගැටෙන සිතක් තියෙන්නේ. ඒ ගැටෙන සිත නිට්ටයද අනිත්‍යද? එහෙනම් ඒ අනිත්‍යයි කියලා දකින වෙලාවේ වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එහෙනම් මේ මොහොතේ මේ පංච නීවරණ සකස් වෙන මොහොතේ අපි කොච්චර දේවල් මේ මොහොතේ අපි හඳුනා ගන්නවද? කාමච්ඡන්ද කියන කාරණේ, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ සෑම දෙයක්ම මේ පංච නීවරණ තුල ඔබ හඳුනාගත්තා. මේ හඳුනාගත්තා වූ දේවල් නිට්ටයද අනිත්‍යද? එහෙනම් ඒ මොහොතේ වර්තමාන සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එහෙනම් මේ වර්තමානයේ මේ මොහොතේ මේ පංච නීවරණ සකස් වීම නිසා සකස් වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ අකුසලයේ නිට්ටයද අනිත්‍යදයක්ද?
අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එතන මේ පංච නීවරණ සකස් වුණ නිසා කොච්චරනම් දැනීම අපිට ඇති වෙන්නේ නැද්ද? අනේ මගේ භාවනා වැරදුනා, අනේ මට නිදිමතාව, මේ වගේ සකස් වුණා වූ මේ සෑම දැනීමක්ම විඥානයක්ම නිට්ටද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය අන්න දැන් අපිව අරන් ගියේ කොතෙන්ද? භාවනාවේ දුර්වලභාවේ. නමුත් ඒ දුර්වලභාවයක මොහොතක් දැස් දෙක පියාගෙන නොනා වර්තමානයේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වඩා ගන්න අපි දක්ෂුණා. ඒ වගේම මේ මොහොතේම එතන ඉඳගෙන දැන් ඔබ ඒ පංච නීවරණයන්ම අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න. අතීතේ මං සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මේ පංච නීවරණ නිසා කොච්චරනම් සම්මා සම්බුද්ධ ශාසන අහිමි වෙන්නේ නැද්ද? ඒ අහිමි කළා වූ ඒ පංච නීවරණ සකස්ුනේ කුමක් ඇසුරු කරගෙනද? ඒ අතීත රූපස්කන්ධය ඇසුරු කරගෙනයි සකස්ුනේ. අතීත රූපස්කන්ධය නිට්ටි වුණාද අනිත්‍ය වුණාද? අන්නේ අතීත රූපස්කන්ධය අනිත්‍ය දකිද්දී අන්න අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළ රූපස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. එහෙනම් බලන්න අතීතයේ මට පංච නීවරණ සකස්ුන වෙලාවේ කොච්චරනම් මම ඇලෙන සිතෙන් එහෙම නැත්තම් ගැටෙන සිතෙන් ඉන්නේ නැද්ද? ඒ ඇලෙන සිතත් ගැටෙන සිතත් නිට්ටි වුණාද අනිත්‍ය වුණාද? ඒ අනිත්‍ය වූ වේදනාව දකිද්දිම අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අතීතයේ අපි කොච්චරනම් පංච නීවරණ නිසා හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? මට නිදිමතයි, මට බඩකිණී, මට මේ ආකාරයෙන් සකස් කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම නිට්ටි වුණාද අනිත්‍ය වුණාද? අන්න අනිත්‍යයි කියලා දකින වෙලාවේ අතීත සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අතීතයේ දිඩයතුරු පංච නීවරණ සකස් වීම නිසා කොච්චර අකුසල් රැස් වෙන්නේ නැද්ද? ඒ අකුසල් නිසා කොච්චර සතර අපායන්ට වැටෙන්නේ නැද්ද? ඒ සංස්කාර නිට්ට වුණාද අනිත්‍ය වුණාද? අන්න අතීත සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අතීතයේ පංච නීවරණ සකස් වුන නිසා කොච්චරනම් දැනීම් විශේෂ දැනීම් විඥානයන් සකස් වෙන්නේ නැද්ද? ඒ සෑම දැනීමක්ම අනිත්‍ය වුණා. අන්න අතීත විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය. අන්න දැන් මොකද්ද මේ උනේ? පංච නීවරණ තුලින් විදර්ශනා නුවණ මතු කරලා ගත්තා. එනිසා පංච නීවරණ සකස් වෙද්දී බිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ මං විදර්ශනාව මතු කරලා ගත්ත ක්‍රමේ එරමිනිය ගොතාගෙන පැය ගණන් වාඩි වෙන්න ඕනේ නැහැ. ඔබට මේ නැකිටලා හිටගෙන ඉන්න ගමන් මේ විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන්. එනිසා කොතනකවත් පංච නීවරණ කෙරේ බිය ඇති කරගන්න එපා. නිරතුරුවම ප්‍රබෝධමත් භාවයෙන් පංච නීවරණයට මුහුණ දෙන්න. හොඳයි. අපි විරාමයකට යමු. විරාමෙන් අනතුරුව අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ පියවර අපට ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙවි. මේ අප උන්වහන්සේට ඉදිරිපත් කරන ඊළඟ ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට පංච උපාදාන ස්කන්ධය දැකීම තුලින් එහි ප්‍රතිඵලය දිට්ඨධම වේදිනියවම ලැබෙනව නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම විපාක මිනිසි ඉදිරිපත් වෙනවා. විපාකේ එවලෙම ditta dhamma vedine ඉදිරිපත් වෙනවා. මොකද ditta dhamma vedine විපාකේ සප්තබොධංග වැඩෙනවා. මේ විදිහට පංච උපාදාන ස්කන්ධ දකින්නවා කියන්නේ මොකද්ද? සති සම්බොධංගේ වැඩුණා. දැන් එයා තුල සති සම්බොධංගේ නැත්නම් එයාට මේක දකින්න බැහැ. සති සම්බොධංගේ වැඩුණ තැන ධර්ම විජය බොධංගේ, ධර්ම විදිය බොධංගේ වැඩුණා වීරිය බොධංගේ. වීරිය බොධංගේ වැඩුණ අන්න ප්‍රීතිය පස්සද්දී අන්න සමාධි උපේක්ඛාව තියෙනවා. ඒ නිසා භාවනාවට යන කෙනා නෝනා කොයිම වෙලාවකවත් ප්‍රබෝධයකින් තොරව භාවනාවට යන්න එපා. හැම වෙලාවම භාවනාවට යන කෙනා ප්‍රබෝධමත් සිතකින් භාවනාවට යන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ප්‍රබෝධමත් හිතකින්. මොකද මේ මම භාවනාවට යනවා කියන්නේ මේ ලෝකේ සුන්දරම දේ අත්කරගන්න යනවා. තේන්න. මේ සුන්දරම දේ කියන්නේ කාන්තාවක්, පිරිමියෙක්, එහෙම නැත්නම් දේපලක් අත්කරගන්නවා වගේ తాවකාලික සුන්දරත්වයක් තුල දීර්ඝ අසුන්දරත්වයක් ලබන්න යන ගමනක් නෙමෙයි. මේ ලෝකේ යමක්ද සුන්දරම අත්දැකීමක් තියෙන්නේ, සුන්දරම අත්දැකීම ලබන්නයි මං යන්නේ තින තැන ප්‍රබෝධමත් මනසකින් භාවනාවට වාඩි වෙන්න ඕනේ. භාවනාවට වාඩි වෙච්ච තැන නෝනා යා මුලින්ම කරන්න ඕනේ හොඳ ආශ්වාසයක් හොඳින් හුස්ම ගන්න. තේනද? එරමිනිය ගොතාගෙන හෝ අවශ්‍ය ඉරියව්වේ වාඩි වෙලා නිරේතුරුවම හොඳ ආශ්වාසයක් ගන්න. අරගෙන මේ ආශ්වාසයේ මුළු ශරීරෙම මේ කයම පුරවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ආශ්වාසයේ පහස මොහොතක් විඳින්න කියනවා. විඳලා ඒ ආශ්වාසය පිට කරන්න. මේ වගේ නොවන තුන් හතර වතාවක් දීර්ඝින් ආශ්වාසයක් අරගෙන මේ කය ආශ්වාසයෙන් පුරවලා ඒ ආශ්වාසයේ ප්‍රබෝධයේ මොහොතක් ලැබලා ඒ ආශ්වාසය බැහැරට කරලා ඒ වගේ තුන් හතර වතාවක් කරලා මුලින්ම ශරීරයේ ප්‍රබෝධමත් භාවයට පත් කරගන්න කියනවා. තේන්න? ශරීරයේ ප්‍රබෝධමත් භාවයට පත් කරගත්තාට පස්සේ එයා මුහුණේ සියුම් සුන්දර සිනහාවක් ඇති කරගන්න කියනවා. තේන්න?
තොල්පෙති විවර කරලා ඇති කරගන්නා වූ සිනහාවක් නෙමෙයි. තමා ප්‍රසන්න සිනහාවක් ප්‍රසන්න භාවයක් මූණේ ඇති කරගන්න කියනවා. ඒ ප්‍රසන්න භාවයේ මුළු ශරීරෙම කුල්මත් කරගන්න කියනවා. තේන්න? එතකොට යා ප්‍රසන්න භාවයක් ප්‍රීතිමත් භාවයක් ඇති කරගත්තා කියන්නේ නෝනා ඒ වෙලාවේ යා ප්‍රීතිය පස්සද්ධිය තුල ඉන්නවා. ප්‍රීතිය පස්සද්ධිය තුල යා ඉන්නවා. ඒ කියන්නේ ඒ මොහොතෙන් යා ඒ ප්‍රීතිය යා ප්‍රසන්න භාවය ඇති කරගන්න ඕනේ කියන චිත්තය ඇති කරගෙන ප්‍රසන්න භාවය ඇති කරගන්න මොහොතේම සප්තබොධ්ජංග වැඩිලා. තම භාවනාවට ගියේ නැහැ. පංච නීවරණ යටපත් කරගෙන ආ දැන් සප්තබොධ්ජංග වඩා ගත්ත S2 පියාගන්න ඉස්සෙල්ලා. මොකද ප්‍රීතිය පස්සද්ධිය මෙතන තියෙනවා. ඒතර ප්‍රීතිය පස්සද්ධිය ඉබේ ඇතුණා නෙමෙයි. ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙන්න නම් වීරිය බොධ්ජංගේ තියෙන්නම ඕනේ. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් ප්‍රීතිය පස්සද්ධිය ඇති කරගත්තා කියන්නේ එයා තුල වීරිය බොධ්ජංගේ වැඩිලාමයි. වීරිය බොධ්ජංගේ වැඩුණා නම් අනිවාර්යෙන්ම එයා ධර්මවිජේ බොධ්ජංගේ වඩාගෙන තියෙනවා ඇතුලේ. ධර්මවිජේ බොධ්ජංගේ වැඩුණා නම් එයා අනිවාර්යෙන්ම සති සම්බොධ්ජංගේ වඩාගෙන තියෙනවා. සති සම්බොධ්ජංගේ වැඩුණා නම් එයා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්මයේ ශ්‍රවණය සහ ඊට අදාළව භාවනාවට වාඩි වෙලා තියෙනවා. තේන්න. එනිසා මේ ප්‍රීතියෙන් වාඩි වෙනවායි කියන කාරණය තුල සප්ත බොජ්ජංගයන්ගේ මුල් ධර්මතා හතරම අපි ජීවිතයට එකතු කරගෙනයි වාඩි වෙන්නේ. ඊට ප්‍රීතිය සකස් වුණ තැන අපිට තව සකස් කරගන්න තියෙන කාරණා තුනයි. පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව. නමුත් අපි භාවනාවට වාඩි වෙන්නෙම නොනා බියකින්න ගැටෙන හිතකින්න අපෝ මං කොච්චර වෙලා ඉන්න ඕනද මේ වගේ චකිතයකින් නවුනා අපි වාඩි වෙන්නේ භාවනාවේ හතුරත් එක්ක භාවනාවේ හතුරත් එක්ක තේනවා එනිසා නිරේතුරුව භාවනා කරන පින්වතා මේ භාවනාවේ තියෙනා වූ මාර්ගය දුර්වල කරන ප්‍රධාන හතුරාවන පංච නීවරණ හඳුනගන්න. හඳුනගෙන පංච නීවරණ තුලින් පර පංච උපාදානස්කන්ධයේ වර්තමාන අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයන් මතු කරලා දකින්න. දැකලා නිරේතුරුවම පංච නීවරණ තුලින් විදර්ශනා නුවණ මතු කරලා ගන්න. පංච නීවරණ තුලින් විදර්ශනා නුවණ මතු කරන ගන්නවා කියන්නේ මාර්යාගේ හිස අතගාලා ටොක්කක් අයින්වයි කියන කාරණේමයි. මාර්යාගේ හිස අතගාලා ටොක්කක් ඇන්නයි කියන කාරණේයි. මොකද පංච නීවරණ මාර ධර්මයක් යා මාර ධර්මයේ ප්‍රයෝගී කරගෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨම විදර්ශනා නුවණ වෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. තේන්න. එනිසා නිරේතුරුවම නොනා මේ ආකාරයෙන් පංච නීවරණ හඳුනගෙන භාවනාවේදී ප්‍රසන්න හිතකින් වාඩි වෙන්න. ප්‍රසන්න සිනහවකින් වාඩි වෙන්න. කොච්චර අසුභය වැඩුවත් මරණානුස්සතිය වැඩුවත් පිළිකුල වැඩුවත් කියන කාරණා තුල මේ මුහුණටේ අසුභ ඉරියව් ගන්න එපා. ගැටෙන ස්වභාවයට හිත ගන්න එපා. මොකද ඔබ අසුභය දකිනවා නම් ඔබ පිළිකුල දකිනවා නම් ඔබ මරණානුස්සතිය දකිනවා නම් ඔබ කලකිරුණු කෙනෙක් නෙමෙයි. ඔබ මේ ලෝකේ සුන්දරම මිනිසයා. ඔබ මේ ලෝකේ ප්‍රසන්නම මිනිසයා. ඇයි ඔබ ලෝකේ යථාර්ථය දැක්කා. රූපේ යථාර්ථය දැක්කා. සතර මහා ධාතු යථාර්ථය දැක්කා. ඒ සතර මහා ධාතු යථාර්ථය දැක්ක කෙනා නෝනා මෙතනින් ඉරියව් වලින් කවදාකවත් කලකිරෙන්නේ නැහැ. යා මේ ලෝකේ සුන්දරම මිනිසයා. මේ ලෝකේ සුන්දරම භාවනාව තුලින් සුන්දරම අත්දැකීමක් ලබන මිනිසයා බවට මේ මොහොතේ පත් වුණා. එලෙසේ ප්‍රසන්න භාවය හැම වෙලාවම භාවනා විදිය තුල තියෙන්න ඕනේ. තේන්න. භාවනා කරන කෙනා මෙන්න මේ කාරණය හඳුනාගත්තේ නැත්නම් අපි හැම වෙලාවම භාවනාවට වාඩි වෙන්නේ නෝනා භාවනාවේ හතුරා සමගමයි. භාවනාවේ හතුරා සමග වාඩිලා කවදාකවත් අපිට භාවනාවක් කරන්න පුළුවන්? ඒ නිසා නිරේතුරුවම භාවනා කරන කෙනා පංච නීවරණ ධර්මයන් භාවනාවේ ධර්ම මාර්ගයේ ප්‍රධානම සතුරා කියලා දැනගන්න. මම අර කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේට අදාළ සූත්‍රයේදී මතක් කළේ අවිද්‍යාව යමෙක් හඳුනාගත්තා නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැසගත්තා නම් එයාගේ මුල්ම අභියෝගය ව්‍යාපාදේමයි. ඒක හොඳට තේරුම් ගන්න. ව්‍යාපාදේමයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ගිහි ජීවිතය අනේ වැඳලා කියන්නම් කරුණාවෙන් මේ කියන්නේ කාගේවත් වරදක් කියනෝ නෙමේ. කේන්ති ගන්න නම් එපා. තේන දේශ කරන්න වෛර කරන්න ව්‍යාපාදේ නපුරුකම් කරන්න තේන පලි ගන්න ඒවට යන්න එපා. විශේෂයෙන්ම ස්වාමින්වහන්සේලාත් එක්ක. සමහර පින්වතුන්ලා අර පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව නිසාම අපෙන් යමක් බලාපොරොත්තු වෙන අපිට බලාපොරොත්තු වෙන දේ සියල්ලම කරන්න බැහැ. මොකද අපි ප්‍රාතිමෝක්ෂ සීලයත් තුලයි ජීවත් වෙන්නේ. මොකද අපේ ජීවිතයේ ලෝකෙට පූර්වාදර්ශයක් වෙන්න ඕනේ, ආදර්ශයක් වෙන්න ඕනේ. අප්පුටි ගහනවා කියලා, සාදුකාර දෙනවා කියලා, මල් දානවා කියලා ඒ දානපලියට අපිට වඩින්න බැහැ. ඒ නිසා නිරේතුරුවම සංඝයා සමග කටයුතු කරද්දී පන්සලේ වේවා, ආරණ්‍ය වේවා, කුටිය වේවා දේශය කියන කාරණයට නම් යන්න එපා. ඒ යන මොහොතේ නෝනා මුළු ධර්ම මාර්ගයක්ම අපි අහිමි කරගන්න. ඒ නිසා ඔබතුමිය අහපු ප්‍රශ්නේ තමයි භාවනාවේ ප්‍රධාන පලිබෝධය මොකද්ද කියලා. පලිබෝධය තමයි නෝනා පංච නීවරණ. හොඳයි. භාවනාව වඩන්නන්ට උපකාරී වන තවත් සුවිශේෂී කාරණා දෙකක් මේ විරාමින් අනතුරුව මහරහතුන් වැඩිමගොස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් සිරස FM පන්සිල් මළුව තුලින් අප පැහැදිලි කරගන්නවා. ආනාපාන සති භාවනාව
බොහෝ දිනෙකට ඉතාමත් වැදගත් එය වඩන ආකාරය ඔබට ස්වාමින් වහන්සේ හොඳින් පැහැදිලි කර දෙනවා ඒ ඉතාමත් වැදගත් දැන් භාවනාව වඩන්නන්ට බොහෝ විට වැදගත් වන තවත් කාරණයක් මා ස්වාමින් වහන්සේගෙන් විමසනවා ස්වාමින් වහන්සේ ක්ලේශ ධර්මයන් හා උපක්ලේශ ධර්මයන් කියන වචන දෙක භාවනා යෝගින් බොහෝ විට භාවිත කරනවා මේ වචන දෙක පිළිබඳව ඔබ වහන්සේගෙන් පහදා ගැනීමට මේ අවස්ථාවේදී මා බලාපොරොත්තු වෙනවා මෙහෙමයි නෝනා දැන් කෙලස් කියන වචනයත් උපක්ලේශ කියන වචනයත් අර්ථ දෙකක් කෙලස් ධර්මයන් කියන කාරණේ කෙටියෙන් කියනවා නම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීම උදෙසා ඇති කරගන්නා වූ කැමැත්ත. ඒ කැමැත්ත තුල සකස් වෙන්නා වූ පංච නීවරණ ධර්මයන්. ඒ වගේම මේ කාමයන් කෙරේ රූපය කෙරේ භවය කෙරේ ඇති කරගන්නා වූ කැමැත්ත. මේක මනෝනම් කෙලෙස් කියන කාරණයට ඇති වෙනවා. නේද? නමුත් දැන් භාවනාව ගැන කතා කරද්දී භාවනාවට අයිති වෙන්නේ නෝනා මේ උපක්ලේශ කියන ධර්මයන්. තේනද? උපක්ලේශ කියන ධර්මයන් අයිති වෙන්නේ සමත විදර්ශනාවටමයි. තේනයි සමත විදර්ශනාවෙන් බැහැරව උපක්ලේශ කියන ධර්මයන් ගැන කතා කරන්න තියෙන ඉඩකඩ හුඟක් අඩුයි. තේනද? ඒ නිසා භාවනා යෝගියා නිරේතුරුවම මේ උපක්ලේශයන් කියන කාරණය තුල ශක්තිමත් වෙන්න ඕන. උපක්ලේශයන් කියන කාරණය තුල සමත විදර්ශනාව වඩන යෝගාවචරයා දැනුවත් උනේ නැත්නම් භාවනාව යාට නොවන අනතුරක් බවටමයි පත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒතොර මේ උපක්ලේශ කියලා කියන්නේ භාවනා කිරීමේදී ඇතිවෙනා වූ කෙලෙස් ධර්මයන්. භාවනා කිරීමේදී ඇතිවෙනා වූ කෙලෙස් ධර්මයන්. දැන් කෙනෙක් භාවනාවට යොමු වෙනවා. භාවනාවට යොමු වුණාට පස්සේ නෝනා ඔන්න මොහොතකින් එයාට සුන්දර ආලෝක සංඥාවක් පේනවා. තේනද? සුන්දර ආලෝක සංඥාවක් පෙනුන මොහොතේ ආයේ ආලෝක සංඥාව ධර්මානුකූලව ගලපන්නේ නැහැ. මේක රූපයක් මේ රූපය අනිත්‍යයි කියලා ගලපන්නේ නැහැ. එයා සුන්දර ආලෝකය දැක්ක ගමන් එයා හිතනවා මං උතුම් සෝවාන් ඵලයට පත් වුණා කියලා. දැන් එයා හිතන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණායි කියන මෙන්න උපක්ලේශය. එහෙනම් උපක්ලේශ කියන්නේ භාවනා සමත විදර්ශනාවේ උපක්ලේශ කියන්නේ මෙහෙමයි. දැන් ඕන කෙනෙක් භාවනා කරනවා. භාවනා කරනකොට එක පාට යාට අමනුෂ්‍ය රූපයක් පේනවා. නැත්තම් දිව්‍ය රූපයක් පේනවා. ඒ දිව්‍ය රූපේ අමනුෂ්‍ය රූපේ පේනකොට මෙයා හිතනවා මෙන්න මට චුතූපපාත ඥානයේ పూర్වේ නිවාසානුසති ඥානෙ පහළ වුණා කියලා. එහෙම නැත්තම් දිව්‍ය චක්කු දිව්‍ය සෝත ඥාන. නමුත් මේවා ඥානයන් නෙමෙයි. තේන අර හිත සමාධිමත් ගත වෙනාට ඇති වුණා වූ චිත්තයක්. එහෙනම් අන්න ඒ වෙලාවෙ යා රැවටෙනවා දැන් මට චුතූපපාත ඥානයේ තියෙනවා పూర్වේ නිවාසානුසති ඥානෙ තියෙනවා දිව්‍ය සෝත දිව්‍ය චක්කු ඥාන තියෙනවා කියලා. මෙන්න මේවා උපක්ලේශ හැටියට ගැනීම. ඒ වගේම සමහර පින්වතුන්ලා ඉන්නවා භාවනා කරනවා භාවනාව කළාම සබ් දැන් සියලුම තැන්වලදී නෝන පංච නීවරණ යටපත් වෙලා ඈ හොඳට තේරුම් ගන්න ඕනේ මේක සමත විදර්ශනාවේදී විතර ඇති වෙන්නේ දැන් මම ඔය කියපු තැන්වල ඒගොල්ලන්ට පංච නීවරණ යටපත් වෙලා දැන් ආලෝක සංඥාව අපි උනේ පංච නීවරණ යටපත් වෙලානේ දැන් දිව්‍ය රූප මනුෂ රූප පෙරේතය අපි උනේ පංච නීවරණ යටපත් වෙලානේ මේකට තමයි මෙතන හඳුනන්න බැරි අපිව මෙතන මේ රැවටෙන්නේ ඔන්න ඔතනින් මොකද පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ තේරෙනවද නිරේතුරුවම ඊළඟට ඔන්න කෙනෙක් භාවනා කරනවා භාවනා කළද්දී සප්තබොජ්ජංගයන් වැඩිනවා දැන් එයා තුල සතිය වැඩිලා ධම්මවිජය බොජ්ජංගේ වැඩිලා වීරය වැඩිලා ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනකොට නොනා භාවනා යෝගියෙකුට මේ කය නොදෙනිය යනවා තේනද එයාට මේ ඇස කන නාසය අරමුණු වෙන්නේ නැහැ එක්ක සුලන් රැල්ල අරමුණු වෙන්නේ තේනද එයාට මේ රූපේ අරමුණු වෙන් නැති වෙනකොට එයා හිතනවා මං රහත් උනායි කියලා ඇස නිරෝධය වුණා කන නාසය දිය ශරීරේ රූපේ නිරුද්ධ උනා කියලා හිතනවා තේනද එයා හිතලා මේ මොහොතේ ඉඳන් එයා රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතනවා තේනද එහෙම නැත්නම් මේ මොහොතේ ඉඳන් එයා අනාගාමී උත්තමයෙක් කියලා හිතනවා. එතකොට ඒ හිතන සිටු දැන් වර්තමානයේ හිම ගොඩක් දේවල් තියෙනවනේ නේද? ඒ සියල්ලම නොනා උපක්ලේශයන් හැටියටයි ගැනීම. ඒ නිසා නිරේතුරුවම භාවනා කිරීමේදී සමහරට තරඟයක් තියෙනවා. කෙනෙක් කියනවා මම පැය දෙකක් දවසට භාවනා කරනවා කියලා. අරයා කියනවා මම පැය තුනක් භාවනා කරනවා කියලා. අනිත් එක්කෙනා කියනවා මම පැය හතරක් භාවනා කරනවා කියලා. තව කෙනෙක් කියනවා නෑ මම පැයක් කෙරමිනිය කොටාගෙන ඉන්නවා කියලා. අරයා කියනවා නෑ මම පැය දෙකක් ඉන්නවා කියලා. තේරෙනවද? එයා කියනකොට පැය දෙකක් කියලා අරයා කොහොම හරි උත්සාහ කළා පහුවදා පැය දෙකම අර ඉන්නවා. නමුත් මේ සෑම දෙයක් මයිති වෙන්නේ නෝනා උපක්ලේශයන් ගැනේ තේන්නද? ඒ වගේම සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ භාවනා කරනවා. භාවනා කරලා නෝනා මොකක් හරි ඒගොල්ලෝ හිතපු දෙයක් සිද්ධ වෙනවා. තේන්නද? දැන් මං කියමු භාවනා කරන කෙනෙක් ඉන්නවා. භාවනා කරන කෙනෙක් ඉන්නවා. එයා හිතනවා අද මේ දේ සිද්ධ වෙයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. හෙටත් එයා හිතනවා අද මේ දේ සිද්ධ වෙයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ වුණාම අන්න එයා මාන්නයට පත් වෙනවා. මගේ භාවනාවේ ශක්තිය නිසායි මේ දේ මේවා උපක්ලේශ ගණයට ගැනීම.
තේන්නාද? නිරේතුරුව මේවා බහුල වාචීන් සමාජය තුල තියෙනවා. තේන්නයි? ඒ වගේ සමහරු ඉන්නවනෝනා ඒගොල්ලෝ හිතනවා මේසා දුර ඈත කැලේක ඉන්න ඕනේ මේසා භාවනා කරන්න ඕනේ මේසා සමාධියක් තියෙන්න ඕනේ කියලා නිරේතුරුව මේ ධර්මතාවයන්ට ඇලිලා ජීවත් වෙනවා. දැන් මට මතකයි මං එක්තරා ආරණ්‍යක ඉද්දී ආගන්තුක ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවා. ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේට කිව්වා මට ඈතම කුටියක් ඕනේ කියලා. ඒතකොට ඈතම කුටියක් තිබ්බ නායක ස්වාමීන් වහන්සේ දුන්නා. මමත් ගියා උන්වහන්සේත් එක්ක ඒ කුටිය පෙන්නලා ඒ කටයුතු කරන්න. පුංචි කුටියක් ඒ කුටියේ තිබ්බේ මොකද්ද? ඇඳකුයි මේසෙකුයි ලන්තෑරමකුයි කොස්සයි ඉඳලා පැදුරයි විතරයි. දැන් මේ ස්වාමීන් වහන්සේ කුටියට ගිය ගමන් මොකද්ද කළේ? ඇඳ ගලවලා එළියට ගත්තා. තේන්න? මේසෙත් එළියට ගත්තා. ලන්තෑරුමත් එළියට ගත්තා. පැදුර කොට්ටේ තියාගත්තා. අර දොරට දාලා තියෙන ඉබ්බත් මට දුන්නා. තේන්න? දීලා දැන් මට සිද්ධ වුණා මේවා අරන් ගිහිල්ලා අර ගබඩා කාමරේට එහා පැත්තේ තියෙන තවත් පාළු කුටියකට දාන්න. දැන් මොකද්ද මේ කිව්වේ? මගේ අතහැරීම. අර ඔක්කොම ඇඳත් ගලවලා එළියට දැම්මා. ඒ මගේ අතහැරීම කියන කාරණේ තුලයි හිටියේ. ඒතකොට උන්වහන්සේ කොයි මොහොතවත් දැක්කේ නැහැ අතහැරීම කියන කාරණේ තෘෂ්ණාව කියන කාරණේ ඇඳේවත් මේසේවත් ලන්තෑරුමේවත් තිබ්බවත් තුල නෙමෙයි තියෙන්නේ. ඒවා කෙරේ අපි තෘෂ්ණාව ඇති කරගන්න. ඇඳ ඇඳේ ස්වභාවයෙන් තියෙනවා. ලන්තෑරුම ලන්තෑරුමේ ස්වභාවයෙන් තියෙනවා. මේ දොරේ ඉබ්බගේ ස්වභාවයෙන් තියෙනවා. නමුත් මේවා කෙරේ රූපයන් කෙරේ අපි තෘෂ්ණාව නමුත් අර සමත විදර්ශනාව තුල ඇති කරගත්තා උපක්ලේශ ධර්මයන් නිසා ඒ බව දකින්නේ නැහැ. ඒ බව දකින්නේ නැහැ. තේන්න? නමුත් සමාධිය තුල ඉන්නවා. නැත්නම් එච්චර කැලේ ඈත ඉන්න බෑනේ නේද? සමාධිය තියෙනවා. නමුත් අර සමත විදර්ශනාවේ ඇතිවෙන්නා වූ රැවටීම් වලට රැවටීම් නිසා උපක්ලේශ ධර්මයන් සකස් කරගනිමින් තමයි ඉන්නේ. ඒ නිසා මේ උපක්ලේශ කියන කාරණය නිරේතුරුව වැඩෙන්නේ සමත විදර්ශනාවේදී පමණයි. හුඟාක් වෙලාවට පංච නීවරණ යටපත් වුණා වූ හිත්වලමයි මේ උපක්ලේශයන්ගේ ස්වභාවය සකස් වෙන්නේ. ඒ නිසා මේ උපක්ලේශ නොනා අපිට නිරේතුරුව ධර්ම මාර්ගය අවිර කළ දානෝමයි. අවබෝධාත්මක දිශාවෙන් අපිව අයින් කළ දානෝමයි. තේන්න? ඒ නිසා නිරේතුරුව මේ උපක්ලේශ ධර්මයන් හඳුනගන්න මේ උපක්ලේශ ධර්මයන් නිසා නොනා අපි ධර්මයේ සක්කාය දිට්ඨිය භාවනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. භාවනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්නවා. ඒ නිසා මොනම අවස්ථාවකවත් සමත විදර්ශනාවේදී ආස්වාදයට නම් යන්න එපා. සමත විදර්ශනාවේදී ආස්වාදයට යොමු වෙන මොහොතක් පාසා ඒ මොහොතේ ඔබ උපක්ලේශ ධර්මයන් මේ භාවනාවේ ඵලය අහිමි කරන ධර්මයන් ජීවිතයට එකතු කරගත්ත වෙනවා. කෙලෙස් ධර්මයන් කියන වෙනස් ඒක ගිහි කෙනෙකුටත් සාමාන්‍ය ස්වභාවයක කෙනෙකුටත් ඇති වෙන දෙයක්. හොඳයි ස්වාමින් වහන්ස, විරාමයකට යන්නට ඔබ සියලු දෙනාගෙන් මා අවසර පතනවා. ප්‍රශ්න තිබේ නම් සිරස FM පන්සිල් මළුවට යොමු කරන්න 0112 84888 අපේ දුරකථන අංකය. හොඳමයි අපේ ස්වාමින් වහන්ස, පංච නීවරණ හා උපක්ලේශයන් අප හඳුනාගත්තා. මේවායින් බැහැර වෙලා සමාධිමත් සිතක් ඇතිකරගනු පිණිස වැඩිය යුතු භාවනාව පිළිබඳවයි මා මේ අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට සූදානම් වන්නේ. ස්වාමින් වහන්ස, මෙහෙමයි නෝනා, දැන් අපි පංච නීවරණ හඳුනාගත්තනම් වර උපක්ලේශ ධර්මයන්ගේ අනුතුර හඳුනාගත්තනම් නිරතුරුව භාවනාවට වාදි වෙද්දී ප්‍රසන්න ස්වභාවයකින් ප්‍රසන්න මනසකින් ප්‍රසන්න සිනහවකින් ප්‍රසන්න ශරීරයකින් වාදි වෙන්න ඕනේ කියන කාරණය හඳුනාගත්තනම් හිතේ සමාධිමත්භාවය ප්‍රගුණ කිරීම සඳහා නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධානම සූත්‍රයක් තමයි ආනාපානසති සූත්‍රය. ඒතර මේ ආනාපානසති සූත්‍රය තුලින් අපි ඇති කරගන්නේ මේ රූපාවචර ධානය සහ අරූපාවචර ධානය. මේ ආනාපානසති භාවනාවට අදාළව මේ රූපාවචර අරූපාවචර ධානයන් පිළිබඳ මේ දැක්ම නෝනා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න පෙර ආතුව දඹදිව තිබ්බා. එතකොට මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලා ළඟට අපේ බෝධිසත්වෝ ගිහිලා ඉගෙන ගන්න මේ ධර්මයේ තමයි. නමුත් මේ ධර්මයේ නිවන් මාර්ගයේ උදෙසා ගලප ගන්න දන්න කෙනෙක් එදා හිටියේ නැහැ. ඒගොල්ලෝ මේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන මෙතන තමයි නිවන නැත්තම් නිරෝධය කියලා හිතුවේ. දුකෙන් නිවීම මෙතන කියලා තමයි හිතුවේ. නමුත් අපේ බෝධිසත්වෝ මෙතෙන්ට ගිහිලා දැක්කා මේක කවදාකවත් දුකෙන් මිදීමක් නෙමෙයි, මෙතන තියෙන වේදනාවේ ආස්වාදයක් කියලා. ඒ නිසා අවසානයේ අහනවා ආලාර කාලාම ගුරුවරයාගෙන් උද්දකරාම පුත ගුරුවරයාගෙන් මීට වඩා දෙයක් ඔබ ළඟ නැද්ද කියලා. ඒගොල්ලෝ කියනවා මීට වඩා දෙයක් මගේ ළඟ නැහැ. ඊට පස්සේ තමයි බෝධිසත්වයෝ මේවා හැරදාලා යන්නේ. ඒ හැරදාලා ගිහිල්ලා සම්මා සම්බෝධි අවබෝධ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති මේ ධ්‍යාන භාවනාව නෝනා විදර්ශනාව නෝන මතු කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය තියෙන දිශාවකට මේක අරන් ගිහිල්ලා අපිට පෙන්වන්නේ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය හැටියට අර ජයශ්‍රී මහා බෝධිමූලයේ වාඩි වෙලා අර ලේ මස් සම් මැට නහර වියලේවා මං සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගත්ත මොහොතේ බුදුරජාණන් වහන්සේ සමවදින්නෙත් ඔය ආනාපානසති භාවනාවටමයි මුලින්ම.
ඒ ආනාපාන සති භාවනාව තුල ධ්‍යාන මට්ටම් සකස් කරමින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය කර අවශ්‍ය විදර්ශනා නුවණට යන්නේ. ඒ වගේම පිරිණිවන් මංචකයේ බුදුරජාණන් වහන්සේ සැතපීලා අවසාන හුස්ම ටික අවසාන විඥානීය නිවී යන මොහොතේ තමා තුලින්ම ඒ අවසාන සමවදින්නේ මේ ආනාපාන සති භාවනාව තමයි. ඒ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට සමවැදිලා අරූපාවචර ධ්‍යාන සමවැදිලා නිරෝධ සමාපත්තියට මොහොතක් සමවැදිලා ආයි මතේ සමාපatti සුවේන් පහලට ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිණිවීම සිද්ධ වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරන මොහොතේ පිරිණිවෙන මොහොතේ බුදුරජාණන් වහන්සේ ජීවිතයට එකතු කළා වූ ශ්‍රේෂ්ඨ උත්තරම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ඒ වගේම අපේ සමාජයේ යම් මතයක් තියෙනවා මේ ආනාපාන සති භාවනාව තුළින් ධ්‍යාන මට්ටම් සකස් කර ගැනීම අදිෂ්ඨානය කරලා කරන්න පුළුවන් කියන කාරණයක්. තේරෙනවද? ඒ කියන්නේ යමෙක් ඇස් දෙක පියාගෙන පළවෙනි ධ්‍යානය ඒ වගේ අදිෂ්ඨානය කිරීමෙන් ධ්‍යාන ශක්තිය නැති කරගන්න පුළුවන් කියලා මතය. නමුත් ඒ මතය සූත්‍රගත ධර්මයේ සම්පූර්ණයෙන්ම පටහැනි. එවැනි අදිෂ්ඨානයක් තුළින් ධ්‍යාන සකස් කරගන්නවා කියන කාරණයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. නමුත් එවැනි ක්‍රමවේදයන් සමාජයේ තියෙනවා. ඒ ක්‍රමවේදයන් එක වචනකින්වත් මම විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් ධර්මානුකූලව ආනාපාන සති සූත්‍රයට ඒක අදාළ වෙන්නේ නැහැ ඒ ක්‍රමවේදයන්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරගෙන ආනාපාන සති භාවනාව තුල හිත සමාධිමත් කරන පින්වතා දක්ෂ වෙන්න ඕනේ. ආනාපාන සති භාවනාවත් විදර්ශනා භාවනුත් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මොකද කායානුපස්සනාව වඩද්දි අසුබය වඩද්දි පිළිකුල වඩද්දි මරණානුස්සතිය වඩද්දි එහෙම නැත්නම් මෛත්‍රිය බුද්ධානුස්සතිය වඩද්දි මේ සෑම දෙයක්ම වඩන්නේ එක්කෝ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයේ අනිත්‍යභාවය දකිමින්. රූපය අරමුණු කරගෙන තමයි මේ භාවනා සියල්ල වැඩෙන්නේ. රූපය අරමුණු කරගෙන. නමුත් ආනාපාන සති භාවනාවේ තියෙන සුවිශේෂී භාවය කියන්නේ නෝනා මේක රූපය අරමුණු කරගෙන කරන්නා වූ භාවනාවක් නෙමෙයි. ආනාපාන සති භාවනාව හුස්ම අරමුණු කරගෙනයි කරන්නේ. තේරෙනවද? හුස්ම අරමුණු කරගෙන භාවනාව තමයි ආනාපාන සති භාවනාව. අනිත් සියලුම භාවනාවන් නිරතුරුවම රූපය අරමුණු කරගෙන රූපය ඇසුරු කරගෙනයි කරන්නේ. එහෙනම් මේ ආනාපාන සති භාවනාවේ අපේ පූර්ණ අවධානය යොමු වෙන්න ඕනේ හුස්ම කියන කාරණයට. ඒ වගේම ආනාපාන සති භාවනාව වඩන්න ඉස්සෙල්ලා කොන්දේසි කීපයක් පනවන්න වෙනවා. පළවෙනි කොන්දේසිය තමයි ආනාපාන සති භාවනා කරන කෙනා හිතීම තහනම්. ඒක පළවෙනි කොන්දේසිය. හිතන්න බෑ. නුවණින් මෙනෙහි කරන්න බෑ. දැන් අනිත් භාවනාවන් වල අපි හිතනවා නුවණින් මෙනෙහි කරන රූපය මෙහෙමයි රූපය මෙහෙමයි කියගෙන. නමුත් ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම්. ඒක පළවෙනි කොන්දේසිය. මොනම හේතුවකවත් හිතන්න බෑ. හිතන මොහොතේම අපේ විතාර විචර්ක ශක්තිමත් වෙලා සමාධිය අපේ බැහැර වෙනවා. ඒ නිසා නිරේතුරුවම ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් දැකීම පමණයි කර යුත්තේ. දැන් ඔබ කියන හිතන්නකෝ හිතීමයි දැකීමයි කියන්නේ ලොකු පරතරයක් ඈ. දකින්නවා කියන්නේ පස්සේ. දැක්කා. හිතනවා කියන්නේ පස්සේ දැන් තෘෂ්ණාවේ පෙත් කරලා. ඒ කියන්නේ විතර්ක සකස් කරගෙන. ඒතකොට දැක්කා හිතුවා කියන්නේ ලොකු පරතරයක් තියෙන තැන් දෙකක්. ඒ නිසා ආනාපාන සතියේදී හිතීම තහනම් දැකීම පමණයි. හොඳයි ස්වාමීන් වහන්ස. අපි කෙටි විරාමයකට යමු. ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේගෙන් ඊළඟ පියවර පහදා ගනිමු. ගරු ස්වාමීන් වහන්ස. ආනාපාන සතියේදී සිතීම තහනම් දැකීම පමණයි යනුවෙන් ඔබ වහන්සේ පැහැදිලි කළා. එසේ කුන්දේසියක් පනවා ගන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මනස එක්තරා අවස්ථාවකට ගන්න සකසා ගන්න තැන. දැන් සකසා ගන්නයි අපි මේ කොන්දේසිය දාන්නේ. මේ මම දාන කොන්දේසිය නේ බුදුරජාණන් වහන්සේගේ. ඒතකොට මේ සිතීම තහන දෙවෙනි කාරණේ තමයි ආනාපාන සති භාවනාවෙන් අපි ධ්‍යාන මට්ටම් සකස් කරගෙන අපි ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොත දක්වා මම කුමන ධ්‍යානයේද ඉන්නේ කියන කාරණේ හිතීම තහන. දැන් මේක මේ ධ්‍යානෙ මේ මං ඉන්නේ මේ ධ්‍යාන ඒවා හිතන්න ගියොත් අනිවාර්යයෙන්ම Taman සමාධියෙන් පිරිහිමට පත් වෙනවා. ඒ නිසා දැන් කාරණා දෙකක් තියෙනවා. එක ආනාපාන සති භාවනාවේදී හිතීම තහන දැකීම පමණයි. දෙක මේ භාවනාවේදී කොතනකදීවත් මම ඉන්නේ කුමන ධ්‍යානෙද මේ ධ්‍යානෙ මොකද්ද කියන කාරණේ හිතීම සම්පූර්ණයෙන්ම තහනම්. තේරෙනවද? මෙන්න මේ කාරණා දෙක මුලින්ම ඔබේ ජීවිතයට එකතු කරගන්නවා. දෙක එකතු කරගෙන මම දැන් ඔබට කිව්වා ආනාපාන සති භාවනාවට ඉඳ ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබ කය ඍජුව තියෙන කෙලින් තියාගෙන ඉඳ හිට ගන්න ඕනේ. දැන් බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ භාවනාවක් නිදාගෙන උනත් වඩන්න පුළුවන්. නමුත් ආනාපාන සතියේදී කය ඍජුව තියෙන්න ඕනේ. පුටුවක ඉඳගත්තු උනත් ප්‍රශ්නයක් නැහැ. එරමිනිය ගොතාගත්තු උනත් ප්‍රශ්නයක් නැහැ. දැන් කය ඍජුව වාඩි වෙලා දැන් එයා මොකද්ද මුලින්ම කරන්නේ?
මොකද්ද කරන්නේ මං ඉස්සෙල්ලා කිව්වා මොකද්ද කරන්නේ කියලා මොකද්ද ඉස්සෙල්ලාම කරන්නේ එයා වේගවත් ආශ්වාස ප්‍රාශ්වාසය 3 4ක් ගන්නවා අරගෙන මේ ශාරීරිය ප්‍රබෝධමත් කරගන්නවා ඒ ආශ්වාසයේ ප්‍රබෝධයෙන් මේ ශරීරෙම කුල්මත් කරගන්නවා එහෙම කුල්මත් කරගෙන එයා සුන්දර ප්‍රසන්න සිනහාවක් මුණ ඇති කරගන්නවා ඒ සිනහාවෙන් මුළු ශරීරෙම සිනහාවෙන් කුල්මත් කරගන්නවා එතනින් දැන් කුල්මත් කරගත්තා සිනහාවෙන් සතුටුනා කියන්නේ මොකද්ද එයා තුල ප්‍රීතිය පස්සද්දී එයා දැන් සප්තබොජ්ජංගික ශ්‍රේණියෙන් මතු කරලා ගත්තා ඒ මතු කරගන්න එයා තුල වීරිය තිබ්බා වීරිය තිබ්බයි ධර්මයට අදාළව එයා හිතපු නිසා එයා ධර්මයට අදාළව හිතුවයි එයා තුල සතිය සිහිය තිබ්බා දැන් එයා ප්‍රීතිමත් හිතක් සකස් කරගෙන අන්න දැන් කොන්දේසි දෙක නැවත මම මතක් කරනවා පළවෙනි කොන්දේසිය මොකද්ද සිටීම තහනම් දෙක කුමන ධානතලයේ ඉන්නවාද කියලා හිතීම දැකීම තහනම් තේරෙනවද ඒ නිසා දැන් එයා ප්‍රසන්න සිනහාවක් හිතේ ඇති කරගෙන ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන ප්‍රසන්න සිරුරක් ඇති කරගෙන දැන් එයා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරද්දී එයාගේ ආස්වාසයේ දිගභාවයෙන් තමයි පවතින්නේ. එයි දිගභාවයෙන් පවතින්නේ කුමක් නිසාද? අපේ මේ චංචල ඉරියව් නිසා, නිරේතුරුවම මේ ගොරෝසු ඉරියව් නිසා ආස්වාසයේ දිගයි. තේන්න? එතකොට මේ ගොරෝසු ඉරියව් වලින් තමයි අපි මුලින්ම ආනාපාන සතියට වාඩි වෙන්නේ. සහිත සමාධිමත් නැහැ. එතකොට මේ ගොරෝසු භාවය නිසා ඕනෑම කෙනෙක්ගේ ආස්වාසයේ ස්වභාවය දිගයි මේ මොහොතේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබට දැන් තියෙන එකම එක කාර්යයයි. දැන් එරමිනියා ගොතාගෙන ඔබ ආනාපාන සතියට අර ප්‍රසන්න මනසින් වාඩි වුණා. දැන් ඔබට තියෙන්නේ නෝනා හුස්ම දෙස බලා ඉඳීමයි. හුස්ම සිටීම නෙමෙයි. එතකොට දැන් මුලින්ම ඔබ දකින්නේ මොකද්ද? මේ ආස්වාසයේ දිගභාවය දකින්නවා. දැන් දිගයි 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 කියලා හිතීම තහනම්. මම දැන් මුලින්ම කෝ හිතන්න බෑ කියලා. ඔබ දකින්නවා දැන් ඔබේ ආස්වාසයේ දිගභාවයේ පටන් මෙහෙම හුස්ම ගනිද්දී පටන් ගන්න හුස්ම රැල්ලේ ඉඳන් ඔබ සිහිය පවත්වාගෙන මෙහෙම නාසයෙන් ගිහිල්ලා ඔබ මේ සුලන් රැල්ල උදරයට ගිහිල්ලා උදරයෙන් ආයිමත් උඩට ඇවිල්ලා නාසයෙන් පිට වෙන තැන දක්වා සුලන් රැල්ලට ඔබේ හිත පිහිටෙනවා දැන් ඔබ හිතුවද මොකොත් හිතුවේ නෑ මේ දිගයි ආස්වාසයේ දිගයිද එහෙම හිත හිතුවේ ගමන් විතර්ක සකස් වෙනවා තව තවත් ඒ නිසා ඔබ දැන් සුලන් රැල්ලට හිත පිහිටෙනවා මෙතනින් පටන් ගත්තනම් සුලන් රැල්ල මේ සුරන් රැල්ල ඔස්සේ ඔබ හිත අරන් ගිහිල්ලා ඔබ උදරයට හරහා ඒ සුලන් රැල්ල ගිහිල්ලා ආයිමත් උදරය හරහා නාසයෙන් පිට වෙන තැන දක්වා සිහිය පිහිටවගෙන ඉන්නවා සුලන් රැල්ලට තේන්නාද හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්න මෙහෙම හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්න මොහොතේ ඔබට ක්‍රමානුකූලව මේ ආස්වාසේ දිගභාවය සියුම් වෙනවා පේන එතකොට ඒ සියුම් වෙන ස්වභාවය දකිමින් ඉන්න දකිමින් ඒ සුලන් රැල්ලත් එක්කම හිත අරන් යන්න ඕනේ ඈ බස් දෙක පියාගෙන සුලන් රැල්ලත් එක්කම හිත අරගෙන යන්න අරන් ගිහලා සුලන් රැල්ලත් එක්කම හිත එළියට දානවා දාලා දැන් ඔන්න ඔබට පේනවා දැන් ආස්වාසයේ කෙටිභාවය සකස් වෙනවා කියලා ඔබ දැන් ආනාපාන සතියේ එක අදියරක් ඉවරුණා ඈ මොකද්ද ඒ අදියර ආස්වාසේ දිගභාවය නමුත් දැන් හිතීම තහනම් ඈ මම ඔබට මේ දැනගන්නයි කියන්නේ හිතන්න යන්න එපා ඒ වෙලාවේ ඈ දැන් ක්‍රමානුකූලව ආස්වාසයේ කෙටි වෙනවා දැන් ඔබ කෙටි ආස්වාසය ඔබේ මේ නහයේ අගට දැනෙන්න පුළුවන් ඊට පොඩ්ඩක් පල්ලෙහාට දැනෙන්න පුළුවන් ඒ කෙටි ආස්වාසයේ ඔස්සේ ඒ සුලන් රැල්ල ඔස්සේ හුස්ම ඔස්සේ ඔබේ හිත අරගෙන උදරයට යනවා ආයිමත් එළියට එනවා දැන් ඔබට තේරෙනවා ආස්වාසයේ කෙටිභාවය සියුමුණා කියලා තේරෙනවද ආස්වාසයේ කෙටිභාවය සියුමුණා කියලා දැන් ඔබට තේරෙනවා දැන් මොකද්ද උනේ ආස්වාසයේ දිගභාවය සියුමුණා දැන් ඔබ ඒක දකිමින් හිටියා හිතුවේ නෑ ආස්වාසයේ කෙටිභාවය සියුමුණා ඔබ ද හිතුවේ නෑ දකිමින් හිටියා තේරෙනවද දැන් මෙහෙම ආස්වාසයේ කෙටිභාවය සියුමුණාට පස්සේ දැන් මෙන්න සියුම් හුස්ම රැල්ලක් දැන් උදරය හරහා ක්‍රියාත්මක වෙනවා ඔබට පේනවා සියුම් සුලන් රැල්ල ඔබේ සියුම් සුරන් රැල්ල දෙස දැන් හිත යොමාගෙන ඉන්නවා දකිනවා මොකද්ද මේ සුලන් රැල්ල තුල වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ එවිට නාසයෙන් ගන්නා පිටකරන හුස්ම රැල්ල පිළිබඳව අවධානයෙන් අප ඉවත් වෙනවා නේද එහෙයි දැන් ආස්වාසය අපි නහයෙන් තමයි කරන්නේ නමුත් මේ කයේ ගොරෝසුභාවයේ සියුම් වෙච්ච නිසා අපි නාසයෙන් ඒක දැනෙන්නේ නැහැ නැතු ආස්වාස නොගෙන ඉන්නවා නෙමෙයි මේ සුරන් ලැල් නාසයෙන්ම තමයි එන්නේ නමුත් නොන අපිට ඒක ප්‍රකට නැහැ මොකද ඒ තරම් දැන් කය සියුම් වීගෙන ඉන්නේ පංච නීවරණ ගොරෝසුභාවයේ තුනී වෙලා ඉන්නේ දැන් ඒ තුනී වෙලා ආස්වාසයේ දිගභාවයේ තුනී වුණා කෙටිභාවයේ තුනී වුණා අන්න දැන් තමන්ට මේ උදරය හරහා සියුම් ආස්වාස රැල්ලක් එහාට මෙහාට නලියනවා දඟලනවා දැන් පේනවා දැන් ඒක තමන් දකිමින් ඉන්නවා දැන් ආස්වාසයේ දිගභාවයට මොකද වුනේ ඒවා හිතීම තහනම් කුමක්ද වෙන්නේ වෙන දේ දකිමින් ඉන්නවා තේන දැන් තමන්ට පේනවා මෙතන නලියන සියුම් ආස්වාසයක් ඇති වෙනවා කියලා එතකොට මේ සියුම් ආස්වාසයේ දකිමින් ඉන්නකොට නෝනා අන්න එක ෂණෙන් එයාගේ මුළු ශරීරයටම ක්‍රමානුකූලව ප්‍රීතිය මතුවෙනවා තේරෙනවද ප්‍රීතිමත් භාවයක් මතුවෙනවා තේරෙන්නේ ප්‍රීතිමත් භාවයක් මතුවෙනකොට ඒ ප්‍රීතියත් එක්කම
සැපයක් ජීවිතයට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳයි ස්වාමීන් වහන්ස, දැන් ඉන් අනතුරුව උදාවන අවස්ථාව පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේ. දැන් ඉස්සෙල්ලා දැන් යාගේ ආශ්වාසය හොඳටම සියුම් වුණා. දැන් අර සියුම් ආශ්වාස රැල්ල, ඒක හරි සියුම් ආශ්වාස රැල්ලක්. ඒ සියුම් ආශ්වාස රැල්ල එනකොට නෝනා එයාට මේ කය නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් යාට මේ ලේමස් සම්මැටනහර නැහැ. එයාට කය නොදැනී ගිහිල්ලා, ඒ නොදැනී ගියා වූ කය අර සියුම් රැල්ල යාට දැන් අරමුණු වෙනවා. එයා ඒ සියුම් ආශ්වාසය දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳී අන්න එයාගේ ප්‍රීතිය සකස් වෙනවා. නමුත් දැන් ප්‍රීතිය සකස් වෙන්නේ මෙයාට කය අරමුණු වෙලා, දැන් කය යාට නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් එයාගේ කය කියන්නේ නෝනා ප්‍රීතිය. තේන්නාද? ඒ ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතේට ඇති වෙනවා. තේන්නාද? සැපයක් කියන්නේ ප්‍රබෝධයක්, පස්සද්ධියක්. තේන්නාද? දැන් එතකොට එයාට මොකද්ද දැන් මේ වෙලාවේ අරමුණු වෙන්නේ? එයාට මේ සියුම් ආස්වාසය අරමුණු වෙනවා. දැන් මේ සියුම් ආස්වාසය අරමුණු වෙන වෙලාවේ එයාට දැන් මේ සියුම් ආස්වාසය දිහා බලන්නම අවශ්‍යතාවයක් නැහැ. තේන්නාද? අවශ්‍ය නැහැ. එයාට දැන් ප්‍රීතිය දිහා බැලුවට ප්‍රශ්නයක් නැහැ. එයා දැන් ප්‍රීතිය දිහා බැලුවා කියලා මේ ආස්වාසය කවදාකවත් දුර්වල වීමක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ එයා දන්නවා නෝනා මේ ආස්වාස ප්‍රාස්වාසයමයි ප්‍රීතියක් බවට පත් උනේ කියලා. ඒ එතෙන්ට ගියාට පස්සේ ඒක දකින්න දෙයක්. මේ ආස්වාසයමයි සියුම් ආස්වාස ප්‍රැල්ලමයි දැන් මේ ප්‍රීතියක් බවට පත් උනේ කියලා. දැන් එයාට මේ කය ප්‍රකට නැහැ. දැන් එයා කොතනද ඉන්නේ? සියුම් ආස්වාස ප්‍රාස්වාසය දකින්නවා. තේනවද? අවශ්‍ය නම් දකින්න පුළුවන්. ප්‍රීතියක් සැපයක් තියෙනවා. දැන් කාරණා කීයක් තියෙනවද? සියුම් ආස්වාස ප්‍රාස්වාසයක් දැනෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැපයක්. අන්න දැන් මෙතනින් එක අධියරක් ඉවරයි. හොඳට මම මේ අධියර අවසානයේදී බෙදලා පෙන්නනවා ඈ. දැන් මෙතන පළවෙනි අධියර ඉවරයි. මොකද්ද පළවෙනි අධියරේ තුල යාතුල තිබ්බේ? ආස්වාසයේ අර සියුම් සුන්දර ආස්වාසයක් එතනට දැනුණා. ඒ දැනෙන මොහොතේ නෝනා එයාට ප්‍රීතිය සහ පස්සද්ධිය ජීවිතය තුල තියෙනවා. දැන් මේ ප්‍රීතිය සකස් වෙන මොහොතේ එයා මොකද කරන්නේ? අර සියුම් ආස්වාස ප්‍රාස්වාසේ නැත්තම් අර හුස්ම කෙරේ තියෙන අවධානය බැහැර කරනවා. දැන් එයාට හුස්මෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයා දැන් හුස්ම දිහා බලන්න ඕනේ නැහැ. මොකද එයා ඒ වෙනකොට දන්නවා නෝනා හුස්මමයි ප්‍රීතිය බවට පත් උනේ කියලා. හුස්ම නම් ප්‍රීතිය බවට පත් උනේ. ප්‍රීතිය දකිද්දී හුස්මත් ආරක්ෂා වෙලා තියෙනවා. දෙකම බලක දකින්න ඕනේද? දකින්න අවශ්‍ය නැහැ. අද කතා කරන මේ උතුම් මාතෘකාව, වැදගත් මාතෘකාව ආනාපානසති භාවනාව ඔබ අවධානයෙන් අහන්න, අවබෝධ කරගන්න, ප්‍රායෝගිකව වඩන්න. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට පියවරෙන් පියවර පැහැදිලි කරමින් සිටින වැදගත් අවස්ථාවක් මේ. මහරහතුන් වැඩිමගොස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේටයි මේ ප්‍රශ්නය මා ඊළඟට ඉදිරිපත් කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, දැන් ප්‍රීතිය දකිද්දී හුස්මත් එහි රැඳී තිබේ නම් කය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් කුමක්ද ස්වාමින් වහන්ස? කය කිසි දෙයක් පේන්නේ නැහැ. අපිට තර සියුම් සුරන් රැල්ල විතරයි දකින්නේ. ඒ සුරන් රැල්ලෙදි නෝනා මේ කය බවට ප්‍රීතියයි සැපයයි පත් වෙලා. දැන් ප්‍රීතියයි සැපයයි තමයි රූපය කය බවට පත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රීතිය සැපේ නැමැති කය තුල අන්න අර සීන් සුරන් රැල්ල ඕනනම් තමන්ට දැන් දකින්න පුළුවන්. නමුත් දැන් තමන් ඒක දකින්නේ නැහැ. දැන් හුස්මෙන් අවධානය අයින් කරන්න. දැන් හුස්මට අයිමත් හොයන්න යන්න ඕනේ නැහැ. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? දැන් මම පළවෙනි අධීර ඉවර කළා ඈ. මොකද පළවෙනි අධීර? සියුම් ආස්වාස රැල්ලත් ප්‍රීතියත් සැපයත් කියන තැනින් පළද. දැන් ඔබ මොකද කරන්නේ මේ වෙලාවේ? අර සියුම් හුස්ම කෙරෙහි තියෙනා වූ හිත අයින් කරනවා. දැන් එයා මොකද කරන්නේ? සියුම් මේ හුස්ම රැල්ල ගැන දකින්න අවස්ථාවක් නැහැ. එයා දැන් ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා දැන් එයා ප්‍රීතිය ගැන දකිනවා. තේන්නා? දැන් එයාගේ කය ප්‍රීතිමත් භාවයට පත් වෙලා තියෙන්නේ. එයා ඒ ප්‍රීතිය මනසින් දකිමින් 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 ඒ ප්‍රීතිය තව 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 ශක්තිමත් කරගන්නවා. දැන් එයාට මේ හුලන් රැල්ල පිළිබඳ ප්‍රශ්නයක් නෑ, හුස්ම ගැන ප්‍රශ්නයක් නෑ. දැන් එයා හොඳටම දන්නවා හුස්මයි මේ ප්‍රීතිය බවට පත් වෙලා තියෙන්නේ කියලා. දැන් එයා ඒ ප්‍රීතිය ගැන නිරතුරුව දකිමින් 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 ඒ ප්‍රීතිය ආස්වාදයෙන් නොවනා මේ මුළු ශරීරෙම ප්‍රීතිමත් කරගන්නවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. යමෙක් රෙද්දක් අරගෙන මේ වස්ත්‍රයක් අරගෙන වතුර බාල්දියක් ළඟට ගිහිල්ලා මේ වස්ත්‍රයේ අර වතුර බාල්දියේ ඔබ ඔබා ඔබ ඔබා ඔබ ඔබා යම්සේ මුළු වස්ත්‍රයේම තෙත් කරනවාද, ඒ වගේ එයා ප්‍රීතියෙන් මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා. ඒ වගේ යම් කෙනෙක් ජල තටාකයට ගිහිල්ලා ඒකට බැහැලා ඒකට ගිලිලා යම්සේ ගිලෙමින් ගිලෙමින් මුළු ශරීරෙම වතුරෙන් තෙත් කරනවාද, ඒ වගේ ප්‍රීතියෙන් එයා මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා.
මහරහතුන් වැඩිමඟ ඔස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කර ගනිමු. මට සමාවන්න ස්වාමීන් වහන්ස භවනාවේ නිවන් මාර්ගයේ මතු කර දෙන අංග 3 පැහැදිලි කර ගැනීමට මත්තෙන් මට ඔබ වහන්සේගෙන් විමසන්නට හිතෙනවා මේ ආලෝක සංඥාව භවනා යෝගියාට දිස්වීමට කොයිතරම් පුළුල් කාල පරාසයක් ගත වෙනවද ස්වාමීන් වහන්ස?
නැහැ නැහැ ඒක එයාගේ පංච නීවරණ යටපත් වුණ ස්වභාවය මත විනාඩි 10කින් එන්න පුළුවන්. තේන්න ඒක පුරුදු පරාසයක් කියන්නේ නැහැ. ඒක එක්කනාගේ අත්දැකීම් තුල ඒකට එන්න පුළුවන්. විනාඩි 10ක් තුල එන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මේක තමයි නෝනා ආනාපාන සති භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ රහත් ඵලයේ තැනට අපි අරගෙන යන තැන. එතනදි දැන් මොකද්ද කරන්නේ? දැන් එයා ආනාපාන සති අර භාවනාවෙන් පල්ලෙහාට ආවා ප්‍රකමානුකූලව. නමුත් දැන් එයාගේ හිත හොඳට සමාධිමත්. නමුත් ධානා මට්ටම් එයා තුල නැහැ. හිත සමාධිමත්. මේ සමාධිමත් හිතෙන් බුදුරජාන් වහන්සේ කියනවා කාරණා තුනක් දකින්න කියලා. කාරණා තුනක්. මේ කාරණා තුනෙන් මුල් කාරණිය මොකද්ද? මුල් කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඉන්න සමාධිමත් හිතෙන් මේ කුමක්ද උනේ කියන කාරණේ දකින්න කියලා. තේරුණාද? මොකද්ද දැන් මෙතන උනේ කියන කාරණේ දකින්න කියලා. මොකක්ද යා දකින් දකින්නගෙන හිතන්න කියලා. දැන් හිතෙම හිතන්න පුළුවන් ඈ. දැන් දැකීම ඉවරයි. දැන් හිතන්න දැන් තියෙන හිතන දැන ඈ. මොකක්ද උනේ කියලා හිතන්න කියනවා. එතන මොකද්ද උනේ? ආස්වාස ප්‍රාස්වාසයේ දිග භාවයක් තිබ්බා. ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි භාවයක් ඇති වුණා. ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් භාවයක් ඇති වුණා. ප්‍රීතිය ඇති වුණා. සැපය ඇති වුණා. අර ආලෝක සංඥාව තුළින් උපේක්ෂාව අන්න යා දැන් නුවණින් දකිනවා. මොකක්ද නුවණින් හිතනවා මෙන්න මේකයි සිද්ධ වුනේ කියලා. දැන් ඒක තමයි පළවෙනි අධියර. දෙවෙනි අධියර බවට පත් වෙන්නේ නෝනා. දෙවෙනි අධියරේදී බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න දැන් තමයි ධ්‍යාන තල වෙන් කරලා දකින තැන. තේනවා? දැන් මෙතෙන් දෙනකන් ධ්‍යාන තල හිතන්න බෑ. දැන් මේ දෙවෙනි අධියරේදී අන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔබ ගත කළා වූ ආනාපාන සති භාවනාව ධ්‍යාන වශයෙන් බෙදලා වෙන් කරලා දකින්න කියලා. අන්න දැන් දකින්න තැන. තේන්න හිතන තැන. එතකොට දැන් මේ යෝගාවචරයා දැන් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සති සූත්‍රයට අදාළව අන්න මේ තමන් ගත කළා වූ ආනාපාන සතිය ධ්‍යාන වශයෙන් බෙදනවා. එතකොට ධ්‍යාන වශයෙන් බෙදලා බලන්නේ කොහොමද? දැන් මම ඔබට කිව්වා අර ආස්වාසේ දිග භාවයේ සියුම් වුණා, කෙටි භාවයේ සකස් වුණා. කෙටි භාවයේ සකස් වෙලා දැන් ඔබට සියුම් ආස්වාස සුරන් රැල්ලක් දකින්න. තේරෙද? ඒක මේ උදරයේ සියුම් නලියන ස්වභාවයේ තියෙනා වූ සියුම්ම සියුම්පත් තුන තැනක්. ඒ සියුම් භාවයේ දකිද්දී ඔබ තුල මොකද්ද තිබ්බේ? ප්‍රීතියක් තිබ්බා, සැපයක් තිබ්බා. දැන් ඔබට ඕන නම් ප්‍රීතිය ගැන මොහොතක් නතර කරලා මේ හුලන් රැල්ලට හිත යොමු කරන්න පුළුවන්. එතකොට දැන් එතන මොකද්ද තිබ්බේ? සියුම් සුරන් රැල්ලත් ඔබට අරමුණු වෙනවා. ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අන්න නෝනා එතන තමයි පළවෙනි ධ්‍යාන තලය. මොකද පළවෙනි ධ්‍යාන තලය විචාර විතර්ක සහිත. මොකද ඔබ තාම මේ සිහින් සුරන් රැල්ල දකින්නවා. තේන්නාද? විචාර විතර්ක සහිත ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලය. අන්න දැන් තමන් ධ්‍යාන බෙදලා බලනවා. මොකද පළවෙනි ධ්‍යාන තලය විචාර විතර්ක සහිත. මොකද සියුම් සුරන් රැල්ල තාම අරමුණු වෙනවා. විචාර විතර්ක සහිත ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලය. තේන්නාද? අන්න දැන් තමන් බෙදලා දකිනවා. තේන්නාද? දැන් පළවෙනි ධ්‍යාන තලයෙන් පස්සේ ඔබ මොකද කළේ? දැන් මම ඔබට කිව්වා අර සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. තේන්නාද? සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. එතකොට දැන් මොකද්ද ඔබ තුල තිබ්බේ? ප්‍රීතිය සහ සැපය. අන්න දැන් විචාර විතර්ක නිරුද්ධ වූ ප්‍රීතිය සැපය සහිත දෙවෙනි ධ්‍යාන තලය. තේනවා? දැන් ආස්වාස්සාව සම්පූර්ණයෙන්ම අයින් කළා. හුස්ම රැල්ල අයින් කළා ඈ. අයින් කළා කොතෙන්ටද ආවි? ප්‍රීතිය සහ සැපයට. එතකොට විචාර විතර්ක රහිත ප්‍රීතිය සැපය සහිත අන්න දෙවෙනි ධ්‍යාන තලය. එතකොට දැන් ඊළඟට මම මොකද්ද ඔබලාට කිව්වේ? දැන් එයාට හුස්ම රැල්ල අරමුණු වෙන්නෙත් නැහැ. ප්‍රීතියත් එයා අයින් කළා. තේනවා? එතකොට අන්න දැන් මොකද්ද උනේ? විචාර විතර්ක රහිත ප්‍රීතිය රහිත සැපය සහිත තුන්වෙනි ධ්‍යාන තලය. හරිද? තුන්වෙනි ධ්‍යාන තලය. මොකක් තුන්වෙනි ධ්‍යාන තලය? විචාර විතර්ක රහිත නැති ප්‍රීතියත් නැති සැපය සුඛය සහිත තුන්වෙනි ධ්‍යාන තලය. හරිද? දැන් එතකොට දැන් යා සැපය තුල කැමැතිතාක් ආස්වාදයේ විඳලා විඳලා ඊළඟට යාට මොකද උනේ? සුන්දර ආලෝක සංඥාව සකස් වුණා. යා සුන් දැන් මේ සියල්ලම දැන් යාට අතහැරුණා. තේරෙනා? දැන් මොනවද අතහැරුණේ? විචාර විතර්ක ප්‍රීති සැප නිරුද්ධ වූ උපේක්ෂාව සහිත හතරවෙනි ධ්‍යාන තලය. තේරෙනාද? ඒ තමයි අර ආලෝක සංඥා. තේරෙනාද? එහෙනම් දැන් එයා දැන් අන්න නෝනා බලනවා මෙන්න දැන් එයා ධ්‍යාන බෙදලා බැලුවා. තේරෙනාද? බුදුරයන් වහන්සේ කියන එක බලන්න කියලා. එතකොට ඒක බලන්න අපි කලබල වෙන්න ඕනේ. මේ තැනට එනකම් අපි ඉන්න ඕනේ. මේ තැනට එනකම් භාවනාවෙන් බැහැර වෙලා අර දෙවෙනි අධිරේට එනකම් අපි ඉන්න ඕනේ. දැන් දෙවෙනි අධිරේදී අපි ධ්‍යානතල බෙලලා බැදුවට පස්සේ මෙන්න බුදුරයන් වහන්සේ තුන්වෙනි අධිර මේ ආනාපාන සතියේ සුවිශේෂී විදර්ශනාමය අවධියට අපි වරන් යනවා. ඒ සුවිශේෂී විදර්ශනාමය අවධියේදී අපි මොකද කරන්නේ? එයා දැන් මේ ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයන් මතු කරලා ගන්න භාවනාව බවට පත් කරනවා. දැන් මෙතන තමයි අපිව කෙලින්ම උතුම් රහත් ඵලයට මේ ආනාපාන සති භාවනාව වර්ධනය යන්නේ.
සෝවාන් ඵලයට රහත් ඵලයට එයා දැන් මේ ආනාපාන සති සමාධිය මේ ධ්‍යාන සමාධිය නෝනා එයා දැන් සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් මතු කළ දකින්නවා එයා මතු කළ දකින්නේ මොකද්ද එයා අර සමාධිමත් හිතෙන් දැස් දෙක පියා දැන් ධ්‍යාන මට්ටම් වල නෙමෙයි ඉන්නේ ධ්‍යාන වලින් බහැලා එයා අර සමාධිමත් හිතෙන් දැන් දකින්නවා මේ මොහොතේ නිරේතුරු මෙයා දකින්නවා මේ මොහොතේ මා තුල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ සෑම ධ්‍යාන තලයක්ම සකස් වුණේ කුමක් ඇසුරු කරගෙනද රූපය ඇසුරු කරගෙන මේ රූපය නිත්‍යද අනිත්‍යද එයා රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේම මේ ධ්‍යාන තල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි කියලා දකින වෙලාවෙම කායානු සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව කායන් පස්සනාවේ අනිත්‍යභාවය දකිනවා අන්න කායන් පස්සනම මතු කළගත විරාමයකට යන්නටයි සූදානම් වන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස රූපේ අනිත්‍යතාවය දකින්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස මෙහෙමයි රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන තැන්දිම නොවන අපි තුල එකපාරට චිත්‍රයක් එන්න ඕනේ ඒ චිත්‍රය තුල මරණානුස්සතිය අසුභය පිළිකුල මේ සියල්ල මේ චිත්‍රය තුල තියෙනවා ඒක පුරුදු වෙන්න ඕනේ පුරුදු වෙන්නේ නැත්නම් ඒක හැමිට පුරුදු වෙන්නේ තේනවද දැන් අනිත්‍යයි කියලා රූපේ අනිත්‍යයි කියලා දකිද්දිම ඒ චිත්‍රයටම අර සියල්ල මේකට ගොනු වෙනවා දැන් දස දිසාවේම සත්‍යෝ සුවපත් වේවා කිව්වහම උතුරු දිසාවේ දකුණු දිසා මෙහෙම කියේ කිය යන්න ඕනේ නැහැ මුලින් කියේ කිය යන්න ඕනේ නමුත් මේක කියලා පුහුණු වුණාට පස්සේ නෝනා දස දිසාවම කියද්දී අර චිත්‍රය එකපාරට ඇවිල්ලා අර සස්ත්‍රීක දිව්‍යතල බ්‍රහ්මතල නිරය දක්වා දස දිසාවම ඇවිල්ලා එතකොට ඔබට තියෙන සුවපත් වේවා කියන්න විතරයි තේන අර චිත්‍ර එතෙන්ද චිත්‍රය ඔබ ගන්න ඕනේ තේන එතකොට දැන් ඔබ දැන් මෙතනදී යන තුන්වෙනි අදිරේදී බලනවා මේ සමාධිය වැඩුණේ රූපය ඇසුරු කරගෙනයි මේ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියන දකින වෙලාවේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ කායානුපස්සනාව මතු කරගත්ත වෙනවා ඊළඟට ඔබ දකිනවා මේ භාවනාවට යොමු වෙච්ච මොහොතේ පටන් මම මේ හතරවෙනි ධ්‍යාන තලයේ ඇති කරගන්න මොහොත දක්වා මා තුල වැඩුණේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂාසගත වේදනාවක්ද සැප වේදනා සහ උපේක්ෂාසගත වේදනා දෙකම මා තුල වැඩුණා එතකොට මේ සැප වේදනා දුක් වේදනා නිත්‍යද අනිත්‍යද අන්න අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දැක්කා තේන්න එහෙනම් බලන්න මේ කායානුපස්සනාව අපි තුල දැන් වැඩුණේ වේදනානුපස්සනාව අපි තුල වැඩුණේ සිතුවිලි ඇසුරෙන් පංච උපාදානස්කන්ධයක් ඇසුරෙන්මයි ඒ සිත අනිත්‍යයි කියලා දකින මොහොතේම අන්න චිත්තානුපස්සනාව වැඩුණා දැන් මේවා සිතුවිලි හැටියටනේ අපි දැන් දැක්කේ නේද සකස් වෙන මේ සිතුවිලි නිට්ටද අනිත්‍යද දැන් ඔබ වේදනානුපස්සනාව අනිත්‍යයි කියලා දැක්ක සිත නිට්ටද අනිත්‍යද ඒ අනිත්‍යයි කියලා දකින වෙලාවේ අන්න චිත්තානුපස්සනාව දකින්න සතර සරිපට්ඨාන ධර්මයට ඊට පස්සේ ඔබ දකින්න මේ ආනාපාන සති භාවනාව වඩපු කාලයේ පුරාවට මාතුල සකස් උනේ පංච නීවරණයක්ද සප්තබොජ්ජංගයක්ද සත් ඒ සප්තබොජ්ජංග නිට්ටද අනිත්‍යද අනිත්‍යයි කියලා දකින වෙලාවේ සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ධම්මානුපස්සනාව ඔබ අන්න ආනාපාන සති තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරලා ගත්තා. නිවන් මාර්ගය මතු කරලා ගත්තා. විදර්ශනා නුවණ මතු කරලා ගත්තා. රූපේ වේදනාවේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. ඊළඟට ඔබ මොකද කරන්නේ? මේ ආනාපාන සති භාවනාව තුලින් නොනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකිනවා. දැන් මුලින්ම ඔබ දැක්කේ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය. දැන් ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළ දකින්න කොහොමද ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා මේ සමාධිමත් හිත සකස් වුණා වූ මේ ප්‍රීතිය පස්සද්ධිය සකස් වුණා වූ සැපේ උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි දකින මොහොතේම ඔබ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඊළඟට ඔබ දකිනවා මේ ආනාපාන සති භාවනාව පුරාවට මාතුල වැඩුණා වූ සැප වේදනාවන් සහ උපේක්ෂාසගත වේදනාවන් අනිත්‍යයි කියලා මොහොතක් දකින වෙලාවේ ඔබ පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඊළඟට ඔබ දකිනවා නිරේතුරුව මේ ආනාපාන සති භාවනාව තුළ කොච්චරනම් සංඥාවන් හඳුනා ගැනීමෙන් සකස් වෙන්නේ නැද්ද මේ මෙන්න දැන් ආස්වාසේ දිගභාවය මෙන්න කෙටිභාවය මෙන්න නිරුද්ධ වුණා මෙන්න ප්‍රීතිය මෙන්න සැපය මෙන්න පළවෙනි ධානයේ මෙන්න දෙවෙනි මේ ආකාරයෙන් ඇති කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අන්න අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා මේ මොහොතේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ තුල වැඩුණා වූ මේ කුසල් සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද
අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංස්කාර ස්කන්ධයට අදාළව අනිත්‍යභාවය දකිනවා. ඒ මේ ආනාපාන සති භාවනාව තුළ ඔබ තුළ වැඩුණා වූ යම් විඥානයක් විශේෂ වූ දැනීම. මේක පළවෙනි ධානය, මේක දෙවෙනි ධානය, මේක තුන්වෙනි ධානය, මේක හතරවෙනි ධානය, මේක සැපය, මේක ප්‍රීතිය, මේක උපේක්ෂාව කියලා විශේෂ වූ දැනීම. මුලින් අපි විශේෂ වූ හඳුනා ගැනීම දැක්කේ. මේ විශේෂ වූ දැනීම නිට්ටේද අනිත්‍යද? එහෙනම් නෝනා මේ විශේෂ සෑම දැනීමක්ම අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන විඥානස්කන්ධයේ අනිත්‍යභාවය අන්න බලන්න. ආනාපාන සති භාවනාව තුළින් අපි මුලින් සතර සතිපට්ඨානයන් මතු කළා දැක්කා. දැන් දෙවනුව මොකද දැක්කේ? වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා ගත්තා. ඊළඟට යා දකිනවා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කාට පස්සේ මේ ආනාපාන සති භාවනාව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට යා ගලපලා දකිනවා. එයා දකිනවා අතීතේ මං සම්මා සම්බුද්ධ ශාසනවල පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා කොයි සානම් ධ්‍යාන සකස් කරගන්නේ නැද්ද? කොයි සානම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉන්නේ නැද්ද? මේ සකස් වුණා වූ සෑම ධ්‍යානයක්ම සකස් වුණේ රූපයක් ඇසුරෙන්. ඒ අතීත රූපස්කන්ධය නිට්ටේද අනිත්‍යද? ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකිද්දී අතීත පංච උපාදානස්කන්ධයට අදාළව රූපස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. එයා දකිනවා අතීතේ මං ආනාපාන සතිය මේ ධ්‍යාන පුහුණු කරලා කොච්චර සැප වේදනාවන් උපේක්ෂා සාගත වේදනාවන් විඳින්නේ නැද්ද? මං රූපාවචර බ්‍රහ්මතලවල අරූපාවචර දප්පදකුණල කල්ප ගණන් එරමිනියා ගොතාගෙන මේ උපේක්ෂාවේ වේදන විඳීම විඳින්නේ නැති ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වුණා කියද්දී අතීත පංච උපාදානස්කන්ධයට අදාළව වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා දකිනවා අතීතේ මං කොච්චරනම් මේ ධ්‍යාන මට්ටම් සකස් කරගෙන කොයිසම් හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? මෙන්න මේක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියලා හඳුනාගත්තා. මේක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල කියලා හඳුනාගත්තා. මෙන්න මං එර්ධියෙන් ගමන් කරනවා කියලා හඳුනාගත්තා. මේ සෑම හඳුනා ගැනීමක්ම නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. ඒ හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකින මොහොතේ අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව අතීත සංඥාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා අතීතයේ ආනාපාන සතිය පුහුණු කරලා යම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලෝ ඉපදුනා නම් ඕනා. එහෙමනම් නිරේතුළුවේ සකස් වුණා වූ කුසල් සංස්කාරයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. ඒ අනිත්‍ය වුණා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිද්දී එයා අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව නොවනා සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ වගේම එයා අතීතයේ ආනාපාන සති භාවනාව වඩලා කොච්චරනම් විශේෂ වූ දැනීම් ඇති කරගන්නේ නැද්ද? මෙන්න නිත්‍ය වශයෙන් එයා ස්ථිර වශයෙන් දකිනවා මේක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියලා. මේක තමයි රූපාවචර බ්‍රහ්මතලය අරූපාවචර බ්‍රහ්මතලය, මේකයි සමාධිය උපේක්ඛාව, මේකයි ප්‍රීතිය සැපය කියලා ස්ථිර වශයෙන් දකිනවා. මේ විඥානයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. අන්න අතීත පංච උපාදානස්කන්ධයට අදාළව අතීත විඥානස්කන්ධයේ අනිත්‍යභාවය දැන් යා මොකද්ද කලේ? මුලින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා ගත්තා. දෙවෙනුව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා ගත්තා. මේ දෙක තුලින් දැන් යා නුවණින් දකිනවා වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් ආනාපාන සති භාවනාවට අදාළව, ආනාපාන සති භාවනාවට අදාළව අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමානයත් අතීතයත් අනිත්‍ය නම් එයා ධ්‍යාන පිළිබඳව අනාගත පංච උපාදානස්කන්ධයකට බැඳෙන්නේ නැහැ. එයා ධ්‍යාන සකස් කරගනිමින් නිරේතුරු ඒ ධ්‍යානයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා ධ්‍යානයන්ගේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා ආස්වාදයේ තුල ධ්‍යාන මට්ටම් සකස් කරගෙන ඒ ආස්වාදයෙන් බහින මොහොතේම එයා ඒ සියලුම දේම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට ගලපනවා. එයා ධ්‍යාන මට්ටම් තුල ඉන්නේ නිරේතුරුවම ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොතේම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනේ. දැන් එයාට රූපාවචර බ්‍රහ්මතලය කියන දේ සිහිපත් වෙද්දී එයා දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට දැන් අරූපාවචර බ්‍රහ්මතල ගැන සිහිපත් වෙද්දී එයා ඊළඟ චිත්තයෙන් දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සිහිපත් වෙද්දී එයා දකින්නේ මේවා අනිත්‍ය වූ දේවල් කියලා. අන්න එයා වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. එයා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඒ නිසා කවදාක්වත් එයා නැවත ධ්‍යාන නිසා නෝනා අනාගත පංච උපාදානස්කන්ධයට බැඳීම නැහැ. අන්න එයා මේ භවයේ නිරෝධය වුණා, නිරුද්ධ වුණා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන. එනිසා නෝනා දැන් ඔතන තමයි නිරේතුරුවම ආනාපාන සති භාවනාව තුළින් අපි උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න තැන්. ඒතර මම දැන් ආනාපාන සති භාවනාව මේ ආකාරයෙන් දේශනා කළත් මගේ භික්ෂු ජීවිතේ මං අඩුවෙන්ම ජීවිතයට එකතු කරගත්ත භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. මොකද අඩුවෙන්ම ජීවිතයට එකතු කරත්තා කියන්නේ මොකද මගේ ඉලක්කය උනේ රූපය.
තේනවද හුස්ම කියන කාරණේ නෙමෙයි තේනවද එනිසා මම නිරේතුරුවම රූපය ඉලක්ක කරගත්තා වූ රූපය අනිත්‍ය වශයෙන් දකින්න ඉලක්ක කරගත්තා වූ භාවනාවන් තමයි මම මගේ ජීවිතේ වැඩියෙන්ම පුහුණු කළේ කායනුපස්සනාවට අදාළව අපගේ ස්වාමින් වහන්සේගේ ඒ අත්දැකීමත් ඔබේ ජීවිතයට පූර්වාදර්ශයක් කරගන්න ඒ පූර්වාදර්ශයත් සමගම මම ඔබට ආරාධනා කරනවා ලබන ඉරිදා උදැසන 6ට සිරස FM පන්සල් මළුව ශ්‍රවණය කරන්නට සූදානම් වන්න මේ භවනාව අනුව ඔබ ඊළඟට කළ යුතු දෙවන පියවර ඊළඟ ඉරිදා උදැසන 6ට අවබෝධ කරගන්න පුළුවන් අනිකුත් දහම් කාරණාත් සමග මහරහතුන් වැඩිමඟ ඔස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු